තෙරුවන් සරණයි හැම දිනාටම එහෙනම්. ඉතින් අද මේ දවස් සාකච්ඡා මාලාවේ 6 වෙනි දවස අද දවසේ අපිට කතා කරන්න තියෙන ක්‍රෝධය ගැන. ඉතින් පරිස්සමින් බැලුවොත් මේ සාකච්ඡා මාලාවේ ගලන යම්කිසි අනුපිළිවෙලක් තියෙනවා. මම පළවෙනි දවසේ ඒකේ මාතෘකා ටික කිව්වා. නමුත් ඒක කොහොමද මේ ගැළපෙන්නේ කියන එක ඔයාලට හොයාගන්න මම ඉතුරු කරනවා. ඒ වගේම මේ සාකච්ඡා මාලාවේ සැඟවුණු පණිවිඩයක් තියෙනවා. ඒක හංගලා තියෙන්නේ තරහට නෙවෙයි අපේ ලර්නින් එක්ස්පීරියන්ස් එක නැත්තම් ඔයාලගේ අවබෝධය වැඩි කරගන්න. මම මොකක් හරි දැනුමක් ඔයාලට කිව්වට ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඔයාලගේ ජීවිත තුළ යම්කිසි වෙනස්කමක් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා නම් අන්න ඒක තමයි මේ සාකච්ඡා මාලාවේ වැදගත් අරමුණ විදියට මම දකින්නේ. ඉතින් ඒත් එක්කම පහුගිය සතිවල අපි ජීවත් වීමේ අරමුණ ගැන කතා කරා. ඒ වගේම සතුටේ ගති ලක්ෂණ ගැන කතා කරා. සතුටට මේ ගති ලක්ෂණ ආරෝපණය වෙන්නේ මොකද? ඒකේ පිටිපස්සේ තියෙන යාන්ත්‍රණය මොකද්ද කියන එක ගැන කතා කරා. ඒත් එක්කම අපි කතා කරා සතුටත් එක්කම පැන නගින බලාපොරොත්තුව කියන එක ගැන. ඒක සමහර වෙලාවට බිඳ වැටෙන්නේ ඇයි කියන එකත් අපි කතා කරා. ඉතින් අද අපේ හිතේ තියෙන කළු පාටින් බරින් වැඩිම හැඟීම් වලින් එකක් වන ද්වේෂය ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. ඉතින් මේ හිතට නැගින හැඟීම් ඔක්කොම එක වගේ නෙවෙයි කියලා ඔයාලට තේරිලා ඇති. ද්වේෂය, බය වගේ හැඟීම් ආදරය සහ බලාපොරොත්තු ඉටු වීම නිසා එන සතුට, එහෙම නැත්නම් භෞතිකය උඩ එන සතුට වගේ දේවල් වලට යම්කිසි ආකාරයක බරකමක් තියෙනවා කියලා ඔයාලට තේරිලා ඇති. ද්වේෂය, බය, ජුගුප්සාව, අප්‍රියාව, ප්‍රතික්ෂේප කිරීම, ඒක භෞතිකයේ උඩ එන, භෞතිකයේ මත එන බලාපොරොත්තු ඉෂ්ට වීම, සතුටු වීම වගේ දේවල් වලට ටිකක් බරයි. ඒත් එක්කම ඔයාලට තේරිලා ඇති සමහර විට සාමාන්‍ය භෞතිකය උඩ ලබා ගන්න සතුටට වඩා භෞතිකය අතහැරලා දැමීම තුළ ලබන සතුට ඊට වඩා යම්කිසි ආකාරයක සැහැල්ලු බවක් තියෙනවා. තව විදිහට කිව්වොත් අර එක්ස්ටර්නල් බේස්ඩ් හැපිනස් එකට වඩා ඉන්ටර්නල් හැපිනස් එකේ සැහැල්ලු භාවයක් තියෙනවා. ඒක තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන් අපි භාවනාව වගේ කරේ නැත්නම්. ඒත් එක්කම භෞතිකය සහ මනසෙන් භෞතිකයේ මනසෙන් අතහැරලා දාන සතුටට වඩා මනසේ ක්‍රියාකාරීත්වය සංසිඳීම නිසා එන සතුට ඊටත් වඩා සැහැල්ලු ගතියක් තියෙනවා කියලා ඔන්න බලන්න පුළුවන්. මම මේ කියන එක තේරෙන්නේ නැත්නම් ඒක එච්චර හිතන්න එපා. නමුත් අපි දන්නවා ද්වේෂයට වඩා සන්තෝෂ කියන එක සැහැල්ලු හැඟීමක්. ඒ සන්තෝෂය එන්නේ භෞතිකයේ උඩ නම් භෞතිකයට පරිබාහිරව අපි ගන්න සන්තෝෂයක් තියෙනවා නම් අන්න ඒක අර භෞතිකයේ උඩගත් සන්තෝෂයට වඩා ටිකක් හොඳයි, සැහැල්ලුයි. ඒත් එක්කම මේ භෞතිකය අතහැරලත් ගත්ත සන්තෝෂයට වඩා හිතේ ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා මොකද්ද මම කියන්නේ, අපේ හිතේ නිරන්තරවම වැඩ කරන කතන්දරයක් තියෙනවා. ඒකට උනන් විතක්ක ਵਿਚාර කියන වචනේ දාන්න පුළුවන්. කාට හරි තේරෙනවා ඉතින් මේ විතක්ක ਵਿਚාර කියන කතන්දරේ නැවතුණාට පස්සේ අර තෝරතෝංචියක් නැතුව කතා කර කර හිටපු එක නැවතුණාම එන සැහැල්ලු හැඟීම කොච්චර සැහැල්ලුද කියලා ඒක දන්නේ නැත්තම් ඒක ගැන හිතට හිතන්න එපා. ඉතින් කෙසේ වෙතත් යම්කිසි ආකාරයකට මම මේ කියන්නේ ඒ සැහැල්ලු වෙන එක මෝක්ෂය, එහෙම නැත්නම් නිවන කියන එක නෙවෙයි. නමුත් එක හැඟීමකට වඩා තව හැඟීමක් ඊට වඩා ලයිට් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බරගතියෙන් අඩු වෙන්න පුළුවන්. ඉතින් ද්වේෂය තමයි මේ තියෙන අපිට බරම හැඟීම විදිහට අහුවෙන්නේ. ඉතින් ඒ ද්වේෂය කොහොමද විජයග්‍රහණය කරන්න කියලා තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඒත් එක්කම ඊට කලින් සතිවල යම්කිසි ප්‍රශ්න වගේක් ආවා. ප්‍රශ්න දෙකක් ප්‍රධාන වශයෙන් ආවා. කාම ගුණ ගැන කතාවක් ආවා. ඒ වගේම බලාපොරොත්තුව ගැන කතාවක් ආවා. මේ කමෙන්ට් විදියට මට ප්‍රශ්න විදියට ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් කාම ගුණ ගැන මම ටිකක් මතක් කරන්නම්. කාම ගුණ කියන්නේ මොනවද? දැන් අපි ගමු මොනර සහ සෙබඩ කියලා සත්තු එකම පක්ෂි විශේෂයක්. නමුත් ගෑනු පිරිමි ಜಾති දෙකක් ඉන්නවා, මොනරයි සෙබඩයි. මොනර ලස්සන්ට පිල්ලු විදහාගෙන ඉඳද්දි සෙබඩ ටිකක් කැතයි, චුට්ටක් හැම ගිහිල්ලා වගේ තියෙන්නේ. ඉතින් ওই දෙන්නගේ ලස්සන කවුද කියලා ඇහුවොත් අපි කියන්නේ සාමාන්‍ය මොනර තමයි ලස්සන, ඔගේ පිහාටු ලස්සනයි, පිල් විදාගත්තම තවත් ලස්සනයි කියලා. ඉතින් අපි මෙතනදී මේ ලස්සනයි කියන ප්‍රශ්නේ අහන්නේ විසිතුරු කුරුල්ලා, විසිතුරු පක්ෂියා කවුද කියන අදහස ඔස්සේ තමයි. හැබැයි අපි දැන් එහෙම හිතන්නේ නැතුව අපි මොනරගෙන් ওই ප්‍රශ්නේ අහලා බලුවොත් මොනරට කවුද ලස්සන කියලා. මොනර ඇත්තටම හිතන්නේ සෙබඩ දිහා බලන්නේ තවත් පක්ෂියෙක් දිහා බලන විදියට නෙවෙයි, මොනර සෙබඩ දිහා බලන්නේ ලිංගික සහකාරියක් විදියට. එහෙම නැත්නම් රාගික හැඟීමකින් යුතුව තමයි මොනර සෙබඩ දිහා බලන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්නේ අයි පිරිමියෙක්ගෙන් අහනවා. සාමාන්‍ය අවස්ථාවක, ඒ කියන්නේ අසාමාන්‍ය අවස්ථාවලු තියෙන්න පුළුවන්, සාමාන්‍ය අවස්ථාවක පිරිමියෙක් ඒ සෙබඩ දිහා ප්‍රියමනාප ආලිංගණයට කැමති ලිංගික වස්තුවක් ලෙස සෙබඩ දිහා බලන්නේ නැහැ. හැබැයි මොනරට ඒ සෙබඩ පේන්නේ පක්ෂියෙක් විදියට නෙවෙයි, තමන්ගේ ප්‍රජනනයට සුදුසු සහකාරියක් විදියට. ඔන්න එතනදී මේ ලිංගිකත්වය එහෙම නැත්නම් රාගික හැඟීම කියන අදහස පමණක් ගත්තොත් අපිට තේරෙනවා සෙබඩ කියන්නේ මිනිහට කාම ගුණ ගෙන දෙන වස්තුවක් නෙවෙයි. අපෝපාරක් පක්ෂියෙක් විදියට යාලසන වෙන්න පුළුවන්. නමුත් මේ රාගික හැඟීම කියන අදහස පමණක් ගත්තොත්
මිනිහට සෙබඩ කාම ගුණ සහිත වස්තුවක් විදියට පේන්නේ නැහැ. අයි පරක් සම්මතයේ වෙනස් කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන් සමහර විට. නමුත් මෙතනදී අපිට තේරෙනවා අපිට ඉන්ද්‍රියන්ට ගෝචර වෙන කාම ගුණ සහිත දේවල් පමණයි කාම අරමුණු බවට පත් වෙන්නේ. ඒ කියන්නේ නැවතත් අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ඉන්ද්‍රිය කිව්වම මනසත් ඉන්ද්‍රියක් විදියට ගන්න පුළුවන්. අපි දැන් ඇහැට පේන්නේ නැති ඕනතරම් දේවල් තියෙනවා ඒවා අපිට කාම ගුණ වෙන්නේ නැහැ. ඒ වගේම මනසට ග්‍රහණය කරගන්න පුළුවන් දේවල් තියෙනවා ඒවා තමයි කාම ගුණ බවට පත් වෙන්නේ අරමුණු බවට පත් වෙන්නේ. නමුත් මේ කාම ගුණයන් සහ කාමය කියන්නේ සම්පූර්ණම දෙකක්. කාමය සංකල්පිත අදහසක් උඩ ගොඩනැගෙන දෙයක්. නමුත් කාම ගුණය ඇසට කනට නාසයට අරමුණු වන දෙයක්. ඒක ඒ සත්වයාගේ ගති ලක්ෂණ වලට සාපේක්ෂ දෙයක්. උදාහරණයක් විදිහට මිනිහට කාම ගුණ වෙන දේවල් නෙවෙයි බල්ලෙක්ට කාම ගුණ වෙන්නේ. පිටසක් වල ඉන්න ඒලියන් කෙනෙක්ට ඒක නෙවෙයි කාම ගුණයක් වෙන්නේ. ඉතින් ඇයි මේ විවිධ සත්වයන්ට විවිධ කාම ගුණ පිහිටන්නේ කියන එක ඕනනම් අපිට හොයන්නත් පුළුවන්. නමුත් ඒක ඇත්තටම අපේ සාකච්ඡාවට ලොකුවට අදාළ නැහැ. ඒක ඕනනම් කාට හරි හොයන්න පුළුවන්. ඒකට ත්‍රිපිටකයේ යම් යම් අදහසුත් තියෙනවා. නමුත් ඒක උත්තරයක් විදිහට අපි බැලුවොත් අපිට තේනවා මේ ආත්මය, සංසාරය, කර්මය, විපාක ඔන්න ඔය වගේ අදහස් ටිකක් එනවා. නමුත් ඕකට උත්තරේ හොයාගැනීම නෙවෙයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අපිට ඇති වෙලා තියෙන පටලැවිල්ල මොකද්ද කියන එක තමයි අපි බලන්න ඕනේ. ඉතින් මේ පටලැවිල්ල දිහා ගන්න ගිහිල්ලා තවත් පටලැවිල්ලකට ආවොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔන්න දැන් ආයි පාරක් හිතන්න උදාහරණ වශයෙන් කෑම කියන අර්ථයෙන් වේයෙක්ට සහ මිනිහෙක්ට ලී කෑල්ල පේන විදිය. දැන් අපි දන්නවා වේයා ලී විදගෙන ගිහිල්ලා ඔගේ කෑම ටික හරි ගස්ස ගන්නවා. කෑම කියන අර්ථයෙන් වේයෙක්ට සහ මිනිහෙක්ට ලී කෑල්ල පේන විදිය. එතකොට සැප කියන අර්ථයෙන් ඌරෙක්ට සහ මිනිහෙක්ට මඩ වගුරක් පේන විදිය. ආකර්ෂණය කියන අර්ථයෙන් පිරිමි ළමයෙක්ට හොඳට මේකප් දාපු ගෑනු ළමයෙක් පේන විදිය. ඒ වගේම කැලෑවින්න අලියෙක්ට ඒ ගෑනු ළමයා පේන විදිය. ඔන්න ඕක දැක්කම අපිට තේරුම් ගන්න පුළුවන් හැඳින ගැනීම, එහෙම නැත්නම් යමක් පෙනීම තුල නෙවෙයි, එහෙම නැත්නම් චක්කු විඤ්ඤාණය කියන එක අලුත් වචනයක් දැම්ම චක්කු විඤ්ඤාණය කියලා. ඒක තුල නෙවෙයි කාමයේ තියෙන්නේ. අපි දැක්ක යමක් අපිට හැමතිස්සෙම දෙයක් වෙලා තමයි පෙනෙන්නේ. අපි හැමතිස්සෙම යමක් දකිනවා වෙනුවට දෙයක් තමයි දකින්නේ. අපිට හැමතිස්සෙම යමක් පේන්නේ නැහැ දෙයක් පේන්නේ. එක්ක කැමති දෙයක් නැත්නම් අකමැති දෙයක්. ඉතින් ඔන්න ආයි පාරක් ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස සහ කයට දැනෙන ස්පර්ශ මේවා කාමයෝ නොවිති, කාම ගුණයෝ විති. කාමයෝ යනු සංකල්පිත රාගයකි, ආසාවකි, බලාපොරොත්තුවකි. ඉතින් අපි මෙතෙක්කල් ආසාවන් සංතෘප්ත කරන්න ගියේ මේකේ සංකල්පික බව, හිතෙන් මේ කාමයේ නිෂ්පාදනය වෙන ක්‍රියාවලිය නොදැන. ඉතින් ඒවා ඇසට පෙනෙන රූපවල, කනට ඇහෙන ශබ්දවල, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස සහ කයට දැනෙන ස්පර්ශවල ඒක තියෙනවා කියලා හිතාගෙන තමයි අපි මෙච්චරකල් සතුටු වෙන්න ගියේ. නමුත් දැන් අපි හොයාගත්තා ඒ දකින දේ තුළ, පෙනෙන දේ තුළ, ඇහෙන සුවඳ දැනෙන දේ තුළ නෙවෙයි කාමයේ තියෙන්නේ. ඒවා කාම ගුණයෝ වෙනවා. නමුත් කාම ගුණයෝ සහ කාමයෝ කියන්නේ ಜಾති දෙකක්. කාමය කියන්නේ සංකල්පිත අදහසක්, සංකල්පිත රාගයක්. ඉතින් ඔන්න ඒක තමයි පළවෙනි කතාව. දෙවෙනි එක තමයි බලාපොරොත්තු ගැන. එතෙන්දී ප්‍රශ්නයක් ආවා ලෞකික සහ ලෝකෝත්තර විදියට අපිට බලාපොරොත්තු ඇති වෙනවා. නමුත් මේ දෙයාකාරයම අපිට තේරෙනවා අපි මොකක් හරි ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලා අහලා තියෙනවද දන්නේ ජිද්දු ක්‍රිෂ්ණමූර්ති කියලා එක්තරා පඬිවරයෙක් ඉන්නවා ඉන්දියාවේ. දැන් එතුම නැති වෙලා. ඉතින් මේ ජිද්දු ක්‍රිෂ්ණමූර්ති කියනවා ජේ ක්‍රිෂ්ණමූර්ති කවුරු හරි ෆ්‍රිජ් එකක් ගාවට යනවද ඒක ඇතුලේ මුකුත් බලාපොරොත්තු නොවී කියලා. ෆ්‍රිජ් එකක් ළඟට ගිහිල්ලා ෆ්‍රිජ් එක අරිනවද ඒකේ මුකුත් බලාපොරොත්තු නොවී කියලා. ඉතින් අපි හැමතිස්සෙම මොකක් හරි බලාපොරොත්තු වෙලා තමයි ජීවිතේ ගත කරන්නේ. තව කතාවක් තියෙන්නේ මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි කියලා. අපි හැමතිස්සෙම මොකක් හරි ඇතුළේ තියෙනවා කියලා හිතාගෙන තමයි වැඩ කරන්නේ. ඉතින් අපිට අවශ්‍ය දෙය, එහෙම නැත්නම් ටාගට් එක, ඔන්න ඒකත් අපිට කියන්න පුළුවන් ඒකත් සංකල්පිත අදහසක් නෙවෙයිද කියලා. හැබැයි මෙතනදී අපි ගාව තියෙනවා නුවණැති බලාපොරොත්තු සහ මෝඩ බලාපොරොත්තු කියලා දෙකක්. උදාහරණයක් විදිහට අර ක්‍රිෂ්ණමූර්තිගේ ෆ්‍රිජ් එකේ මං හිතුවොත් ওই ෆ්‍රිජ් එක ඇතුළේ අලියෙක් ඉන්නවා කියලා. කාට හරි කියන්න පුළුවන් ඒක නම් ටිකක් මෝඩ බලාපොරොත්තුවක් කියලා. හැබැයි මං හිතුවොත් ඕක ඇතුළේ කෑම තියෙනවා කියලා. අන්න ඒක ටිකක් සාධාරණ වෙන්න පුළුවන්. අයිස් කැට කෑම ඒක සාධාරණයි. එතකොට මෝඩ බලාපොරොත්තු කියන්නේ මොනවද? ෆ්‍රිජ් එක ඇතුලේ අලියෙක් ඉඳීම, ඉර උතුරෙන් පෑයීම, බලාකුළු හිතෙන් එහා මෙහා කිරීම. ඒවා ටිකක් මෝඩ බලාපොරොත්තු විදිහට අපි කියනවා. හැබැයි කෑම කන්න ඕනලාට කෑම ටිකක් සකස් කර ගැනීම, වතුර තිබහට වතුර ටිකක් බීම, අන්න ඒව නම් නුවණැති බලාපොරොත්තු. ඒව ගැන බලාපොරොත්තු තිබ්බට කමක් නැහැ කියලා ඕනනම් අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් විභාගේ පාස් වෙන්න පාඩම් කිරීම නුවණැති බලාපොරොත්තුවක්. ඉතින් එතකොට මේ බලාපොරොත්තු වල අපිට තේරෙනවා මේ නුවණැති බලාපොරොත්තු වල අපිට හැමතිස්සෙම පාලනය කරන්න හැකි ගතියක් තියෙන බව පේනවා. ඒ කියන්නේ මොකද්ද?
ඒ හැම දෙයක්ම අපි කන්ට්‍රෝල් කරන පැරාමීට එක අඳුරනවා. ඒක පාලනය කරන්න පුළුවන් විදිය මම දන්නවා. ඒ මොකද ඒක වැඩ කරන විදිය මම දන්න නිසා. දැන් මම දන්නවා විභාගයක් ගත්තොත් ඒ විභාගය මට පාලනය කරන්න පුළුවන් පාඩම් කිරීම තුල. සහ මගේ ඒ සාධන මට්ටමට එළඹිලා තියෙනවා නම් මම ඒකට ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් මට විභාගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද මම දන්නවා මේ පාස් පේපර්ස් කරොත් ඒ සිලබස් එක ඉගෙන ගත්තොත් ඒ පැරාමීටර්ස් ඇතුළේ තමයි මේ වැඩ කරන විදිය දන්න නිසා මට ඒක පාලනය කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔන්න අපි දැන් එක්තරා ආකාරයකට ඩයග්නොසිස් කරනවා ලෙඩක්. ලෙඩක් ඇනලයිස් කරලා බලනවා හරියට මේක කොහොමද වෙන්නේ කියලා. දැන් ෆිසික්ස් වගේ හැදලා තියෙන්නේ කොහොමද මේක හරියටම වෙන්නේ කියන එක කියන්න. ෆිසික්ස් තරන්නේ මේ ජ්‍යොතිෂය ගත්තත් අපි හොරොස්කෝප් එක බලලා හදන්නේ අනාගතයේ මෙන්න මේ දවස්වලට මට මොනවා වෙයිද කියන එක දැනගන්න. ඉතින් අපි ඒක දැනගත්තාම මෙන්න මේක වෙනවා කියලා අපිට තේරෙනවා. දැන් මැරෙන්න ඉන්නවනම් එහෙම නැත්නම් ඇක්සිඩන්ට් වෙන්න තියෙනවනම් වාහන පදින්නේ නැතු ඉන්නවා. වාහනවල යන්නේ නැතු ඉන්නවා. එතකොට ඇක්සිඩන්ට් වෙන්නේ නැහනේ. ඉතින් ඒක වෙන විදිය දන්නවනම් අපිට පුළුවන් ඒක යම්කිසි ආකාරයකට පාලනයකට ලක් කරන්න. අන්න එතකොට අපිට ඒ ගැන යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. සාධාරණ බලාපොරොත්තුවක් අර ෆ්‍රිජ් එක ඇතුලේ ඇලියා ඉන්නවා වගේ බලාපොරොත්තුවක් නෙමෙයි. හැබැයි මෙන්න මේක ඇතුළත යම්කිසි වැරද්දක් අපි කරනවා. මොකද්ද ඒ වැරද්ද? අපේ දැනුම හැමතිස්සෙම තියෙන්නේ ඉතාමත් කුඩා පරාසයක් ඇතුළත. දැනුම කියලා කියන්නේ මොකද්ද? අපේ ඇස කන නාසය දිව ශරීරය කියන අංගවලින් අරගෙන මනසෙන් අපි ප්‍රොසෙස් කරන දැනුම, පංච ඉන්ද්‍රිය දැනුම. මේ පංච ඉන්ද්‍රිය දැනුමට හැමතිස්සෙම රේන්ජ් එකක් තියෙනවා. මම එදා පෙන්නුවා අපේ ආලෝකය මේ පේන්නේ ඉතාම චූටි තීරුවක් වගේ විසිබල් ඉලෙක්ට්‍රොමැග්නටික් ලයිට් ස්පෙක්ට්‍රම් එක ඇතුළේ විතරයි. අපිට ඒක පේන්නේ නැති අල්ට්‍රා වයලට් ඉන්ෆ්‍රාරෙඩ් ඉඳලා එක්ස්රේ ගැමාරේ අපි නොදන්න නම් නොකියන රේස් ගොඩාක් අනන්තයේ දෙපැත්තම තියෙනවා. නමුත් අපි හිතන්නේ මේ අපිට ආලෝකය තුලින් පේන ලෝකය තමයි සත්‍ය කියලා. එතකොට හර්ට්ස් 20යි 20000යි ඇතුළත කණ ඇහුණාට තව ඇහෙන්නේ නැති සද්ද අනන්තවත් තියෙනවා. ඒත් එක්කම බලන්න අපේ මනසට ගෝචර වෙන ප්‍රමාණය. දැන් අපේ මනසට 2D 3 dimensional ද්විමාන ත්‍රිමාන කියන එක ගෝචර වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම එකක් කියනවා. දැන් අපි මොකක් හරි ත්‍රිමාණ වස්තුවක් පින්තූරයකට ගත්තොත් තරංග එක print කරොත් ඒක print වෙන්නේ ද්විමාන තලයක. ඒ කියන්නේ 2D එකක තමයි print වෙන්නේ. නමුත් ඒ 2D එකේ print උනේ 3D object එකක්. ඉතින් ඕනම් කාට හරි මෙහෙම කියන්න පුළුවන් දැන් අපිට 3D විදියට පේන එක 4D මානයක මාන හතරක් තියෙන එක ඡායාවක් වෙන්න බැරිද කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දාර්ශනික අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි එහෙම මේ 3D එකේ ඡායාව 2D වෙනකොට 4D එකක ඡායාව තමයි 3D වෙන්නේ. මේක ගැන ඉතින් හිතන්න එපා තේරෙන්නේ නැත්තම්. හැබැයි අපිට කවදාවත් ඔය 4D කියන එක චතුර්මාන පංචමාන කියන එක කවදාවත් අපිට හිතෙන් විෂුවලයිස් කරගන්න බෑ. අපිට හිතන්න බෑ. ඉතින් අන්න ඒක තමයි හිතේ තියෙන රේන්ජ් එක, හිතේ තියෙන දැනුම් පරාසය. ඉතින් ඔන්න එතකොට ඔය වගේ අපේ පංචේන්ද්‍රයන්ට 6 ඉන්ද්‍රයන්ට තියෙන දැනුමේ සීමාවක් තියෙනවා. ඉතින් මම දැක්ක එකපාරක් අර චර්නොබිල් කියලා නියුක්ලියර් ඇක්සිඩන්ට් එකක් වුණා. ඒක නියුක්ලියර් ප්ලාන්ට් එකක් ඇක්සිඩන්ට් වුණා චර්නොබිල් කියන තැන. ඉතින් මේ චර්නොබිල් කියන එක පටන් ගන්නකොට ඒකේ හදපු ડોකියුමෙන්ටරිස් තියෙනවා. ඉතින් මම දැක්කා එතනදී ඒකේ තියෙනවා මේ ගයික කවුන්ට් එකක්. ගයික කවුන්ට් එක කියන්නේ කොච්චර නියුක්ලියර් විහිදෙනවද කියලා මනින උපකරණයක් ડોසිමීටර් කියලා. ඉතින් මේ ડોසිමීටර් එකෙන් ඔන්න රොන්ජන් කියන එකකේ තමයි මනින්නේ. එයාලා ගාව තියෙන උපකරණයට මනින්න පුළුවන් උපරිම 4ට වෙනකල් විතරයි. රොන්ජන් 4ට වෙනකල් විතරයි. ඉතින් ඒ කට්ටිය ගිහිල්ලා මනිනවා එතන හැමතිස්සෙම 4 තමයි අහුවෙන්නේ. නමුත් ඇත්තටම මේ උපකරණයට 4 මනින්න පුළුවන් වුණාට ඇත්තටම විකිරණශීලීතාවය 20000ක් විතර. ඉතින් ඕක දන්නේ නැතුව අර මිනිස්සු හිතනවා 4යිනේ තියෙන එච්චර ගාණක් නැහැ කියලා. එයාලා එළිය බහැලා නටනවා. අන්තිමට ඒ නගරේ ඉන්න මිනිස්සු 4000න් මං හිතන්නේ බහුතරයක් අන්තිමට කැන්සර් හැදිලා මැරෙනවා මේ ඒ නියුක්ලියර් බ්ලාස්ට් එක නිසා. ඉතින් එතනදී මොකද්ද ඒ කට්ටියට වැරදුනේ? එයාලා හිතුවා අපි ගාව තියෙන උපකරණයට මනින්න පුළුවන් එක තමයි සත්‍ය කියලා. එයාලගේ උපකරණයට තිබුණු ලිමිටේෂන් එක ඒකට 4 ડોසිමීටර් එකෙන් මනින්න පුළුවන් රොන්ජන් 4ට විතරයි. නමුත් ඇත්තට මෙතන රොන්ජන් 20000ක් තිබුණා. ඉතින් දැන් ඔන්න ඔය වගේ ඔයාලගේ පංච ඉන්ද්‍රිය තුලින් ගන්න දැනුම තුලින් අපි හිතනවා මෙන්න මේවා මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. ඉතින් මගේ මේ දැනුම කොච්චර මෙච්චර කුඩා එකක් නම් මේ පාලනය ගැන මම හදාගෙන ඉන්න මේ යම්කිසි පරාමිතින් පැරාමීටර්ස් පාලනය කරලා මේ අවස්ථාවේ පාලනයක් මට ගන්න පුළුවන් කියලා හිතන එක කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ මම දැන් අහනවා. ඒත් එක්කම මේ පාලනය කියන එක මගේ දේවල් කියන එක සම්බන්ධයෙන් අපිට තේරෙනවා මම මගේ කියන අදහසත් එක්ක පාලනය කියන එක දැඩිව බෙදලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ වලාකුළු මම පාලනය කරන්න යන්නේ. නමුත් මං ඉන්න කාමරේ මට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්. එතකොට මගේ අත ඊට වඩා මට පාලනය කරන්න පුළුවන්. ඊටත් වඩා මගේ හිත මට පාලනය කරන්න පුළුවන්. මට මේ වෙලාවේ ඕන එකක් ගැන හිතලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් එතනදී ආයි ප්‍රශ්නයක් එනවා. මට සම්පූර්ණ අයිතියක් මේ ලෝකේ තියෙනවද? එහෙම නැත්නම් මට අර්ධ අයිතියක්ද තියෙන්නේ?
හරියට ඌබකායකක් වගේ. දැන් අදත් මම ඌබ වාහනයක් දාගෙන ගියා. ඉතින් මට යන ගමන් තේරුණා ඒක ගත්ත වෙලාවට ඒක ආනන්ද හාමුදුරුවන්ගේ වාහනය කියලා ඔන්න ඇප් එකෙත් ගහලා තියෙනවා. නමුත් ඒක ඇත්තටම ඌබ කියන ආයතනයටත් අයිති. ඒක පදවන ඩ්‍රයිවර් මහත්තයාටත් අයිති. ගොඩක් වෙලාවට ඒ ඩ්‍රයිවර් මහත්තයා ඒක කාගෙන් හරි ඉල්ලන් ඉන්නේ. එයාටත් අයිති. හැබැයි ඒ අයිතිකාරයාටත් නෙවෙයි සමහරට ඒක ලීස් එක දාපු බැංකුවටත් අයිති. ඉතින් මේ හැම දිනටම අයිති. හැබැයි එතකොට ආයි පාරක් ඇහුවොත් මේක ආනන්ද හාමුදුරන්ට මේ උපකාරකයිද නැද්ද? නෑ මටත් අයිති. අර ඩ්‍රයිවර් මහත්තයාටත් අයිති. ඌබ ආයතනයටත් අයිති. බැංකුවටත් අයිති. හැමෝටම අයිති. ඉතින් අපිට තේරෙනවා මෙතන තියෙන්නේ යම්කිසි අර්ධ පාලනයක්. සම්පූර්ණ පාලනයක් අපිට මෙතනට හම් වෙන්නේ නැහැ. ඉතින් මම මගේ කියලා අපි කොච්චර කිව්වත් ඒ මම මගේ කියන එක සම්පූර්ණ අයිතිවාසිකම නෙවෙන්නේ නෙවෙයි අර්ධ අයිතිවාසිකමක්. ඉතින් ඔන්න දැන් මේ ලෝකෙ වැඩ කරන විදිය ගැන මම දන්නවා. මට පාලනය සම්පූර්ණ අයිතියක් තියෙනවා. මේ සම්පූර්ණ අයිතිය තියෙන දේවල් ලෝකෙ තියෙනවා කියලා හිතාගෙන ඉන්න අදහස කොච්චර සාධාරණ අදහසක්ද කියන එක ඔයාලම දැන් ප්‍රශ්න කරන්න. ඒ වගේම මේ වගේ චින්තනයක් තුළ මේ වගේ හිතීමක් තුළ බලාපොරොත්තු ගොඩනැගීම ලෞකික වේවා ලෝකෝත්තර වේවා කිසියම් ආකාරයක බලාපොරොත්තුවක් ගොඩනැගීම කොච්චර සාධාරණද කියන එකත් බලන්න. ඒ වගේම මේ බලාපොරොත්තු කඩා වැටීම කොච්චර ස්වාභාවිකද කියන එකත් ඔන්න ආයි පාරක් බලන්න. ඒත් එක්කම මම තව එකක් කියන්නම්. දැන් මේ ගවේෂණය සහ පර්යේෂණය මේකට අපි නම දාලා තියෙන්නේ ආර්ය පර්යේෂණය. ආර්ය පර්යේෂණ සූත්‍රය කියන එක ආශ්‍රයෙන් තමයි මම මේ නම දාලා තියෙන්නේ ආර්ය පර්යේෂණය කියන එක. ඉතින් ඔන්න අර ක්‍රිෂ්ණමූර්තිගේ ලංකාවේ හිටපු ෆලෝවර් කෙනෙක් ඉන්නවා EW අධිකාරම්තුමා කියලා. එයාගේ පොතක මම දැක්ක මේ පර්යේෂණය සහ ගවේෂණය අතර වෙනස කියන එක මොකක්ද කියලා එයා ලියපු එකක්. ඉතින් එතන අදහසක් තියෙනවා ඒෂණය කියලා. ඒෂණය කියන්නේ සිංහලෙන් ගත්තම ඉංග්‍රීසියෙන් ගත්තම ප්‍රෝබ් කරනවා. තව විදිහට හොයාගෙන යනවා. පර්යටනය පර් කියන වචනේ අපි ගත්තොත් දැන් පර්යටන පක්ෂීන් කියලා කියන්නේ මයිග්‍රේටරි බර්ඩ්ස්ලා. ඒ කට්ටියත් යම්කිසි ආකාරයකට හොයාගැනීමක් තමයි කරන්නේ. නමුත් ගවේෂණය සහ පර්යේෂණය අතර යම්කිසි වෙනසක් මෙහෙම දක්වනවා. ගවේෂණය කියන්නේ ගවයන් හොයාගෙන යනවා. ගවේෂණය. තව විදිහකට කිව්වොත් අපි හිතන්නේ දැන් මගේ ෆෝන් එක අද නැති වුණා. මගේ ෆෝන් එක ගවේෂණය කරගෙන යනවා කොහෙද තියෙන්නේ කියලා. නැත්නම් හොයාගෙන යනවා. මේ හොයාගෙන යෑම අවසානයේ මට හම් වෙන්න පුළුවන් මගේ ෆෝන් එක විතරයි. තවදුරු විදිහකට කිව්වොත් මම දැනටම දන්න මගේ ෆෝන් එක මට හම් වෙනවා. නමුත් පර්යේෂණය කියන්නේ එහෙම එකක් නෙවෙයි. පර්යේෂණය කියන්නේ අපි හොයන එක මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් ගවේෂණයේදී අපි හොයන එක දන්නවා. ඒකට හයිපොතෙසිස් එකක් තියෙනවා. එහෙම නැත්නම් නල් හයිපොතෙසිස් එකක් තියෙනවා. ওই හයිපොතෙසිස් එහෙම නැත්නම් නල් හයිපොතෙසිස් කියන දෙකෙන් එකක් තමයි පර්යේෂණය තුලින් අපි ඔප්පු කරගන්න යන්නේ. හොයාගන්න යන්නේ. නමුත් ආර්ය පර්යේෂණය එහෙම එකක් නෙවෙයි. අපි නිවන කියන එක දන්නේ නැහැ. නමුත් අපි යම් කිසි දෙයක් හොයාගෙන යනවා. අර එකදාසම් මං කිව්වේ අපේ ඉන්ටර්නල් කොම්පස් එකක් තියෙනවා. ඒ කොම්පාසුව කියන විදිහට අපි යම් කිසි ඉවක් ඔස්සේ හඹාගෙන යනවා. අපි නිකම්ම හඹාගෙන යන්නෙත් නෑ. ඉබාගත යන්නෙත් නෑ. අපිට ඉවක් තියෙනවා. නමුත් අපි දන්නේ නෑ අපි මොකද්ද හොයන්නේ කියලා. ඉතින් මම දැක්ක මේ ළඟදී අලුත් පොතක් ඇවිත් තියෙනවා. Power of Atomic Habit කියලා. ඒක ලියපු එක්කෙනාගේ නම් මතක නෑ. හැබැයි අන්න එතනදී එයා වැදගත් අදහසක් මෙහෙම ඉදිරිපත් කරනවා. System is more important than the goal කියලා. System is more important than the goal. ඒ කියන්නේ ක්‍රමවේදය තමයි වැදගත්. ගෝල් එක නෙවෙයි. ගෝල් එක අපිට ඩිරෙක්ෂන් එකක් සෙට් කරනවා. නමුත් යම්කිසි දෙයක් එහෙම නැත්නම් ඒකේ කතා කරන්නේ ගොඩක් හැබිට්ස් ගැන. යම්කිසි දෙයක් කරා ළඟා වීමට වඩා වැදගත් වෙන්නේ ගෝල් එක නෙවෙයි සිස්ටම් එක කියලා. ඉතින් ඔන්න ඔය අදහස මේ ත්‍රිපිටකයේ කියවනකොට මට නිතරම හම්බ වෙනවා. නිවන කියන ගෝල් එකට වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සිස්ටම් එකට තමයි මේ පොත්වල වැඩිපුර බරක් දීලා තියෙන්නේ. නිවන කියන එක කවදාවත් ඩිෆයින් කරලා නැහැ හරියට කොතනවත්. අපි ගත්තොත් ධම්මසංගණි ප්‍රකරණය කියන පොතේ ඒක තමයි අභිධර්ම පිටකය කියන එක. ඒකේ තමයි ඔය ඔක්කොම වචන ටික ටෙක්නිකලි ඩිෆයින් කරලා තියෙන්නේ. මෙන්න මේ පොතේ නිවන යනු කුමක්ද කියලා තැන් තුනක ඩිෆයින් කරලා තියෙනවා. ඒ තැන් තුනේම තියෙන්නේ නිවන යනු පංචේන්ද්‍රියන්ගෙන් ඉන්ද්‍රිය ඥාණයෙන් දැනගත හැකි දෙයක් නෙවෙයි. නිවන යනු ෆීල් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නිවන කියන්නේ ලෝකය නෙවෙයි. කොතනකවත් ඒ මොකද්ද කියලා හරියට පින් පොයින්ට් කරලා ඩිෆයින් කරන්න බෑ. මොකද ඒක ඩිෆයින් කරන්න අනේකම යම්කිසි ආකාරයක මෝඩකමක් කියලා අපිට පස්සේ දවසක තේරෙයි. නමුත් ඔන්න ඒ පොතෙත් නිවන කියන්නේ මොකද්ද කියලා කියලා නැහැ. නිවන සාන්තයි ප්‍රණීතයි කියලා තියෙනවා. ඒ අරෙන්න වෙන මොකුත් නිවන ගැන කියලා නැහැ විශේෂයෙන්. ඉතින් අන්න එතකොට නිවන ගැන හොම කියලා නැති වුණාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පොත් පිටින් නිකායවල් පිටින් ලියලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මම ත්‍රිපිටකය මට තැන නම් මතක නෑ. රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය නිවන කියලා මම දැකලා තියෙනවා. ඒක හරි. ඒ වගේ අපි නිවන අපිට ඩිෆයින් කරලා තියෙන හැමතැනක්ම ගත්තොත් රාගය, ද්වේෂය, මෝහය කියන එක අපි මේ ලෝකේ දන්න දෙයක්. හැබැයි රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය මේ පද තුනම වෙන් වෙන්ව නෙමෙයි තුනම එකට දෙන්නේ. රාගක්ෂය, මෝහක්ෂය, ද්වේෂක්ෂය, නිබ්බානෝ කියලා කිව්වට ඒක මොකද්ද කියන එක අපි දන්නේ නෑ. අපි දන්නේ මේ ලෝකය ගැන.
අපි නොදන්න එක තමයි නිවන. ඉතින් හැමතිස්සෙම නිවන ඩිෆයින් කරලා තියෙන්නේ අපි දන්න ලෝකේ ඔපොසිට් එකක් විදිහට. ඉතින් ඕක අපිට ආයි පාරක් ඔන්න බයිබලෙත් හම් වෙනවා. ඒ බයිබලේ හැමතිස්සෙම දෙවියන් වහන්සේ මෙහෙමයි කියලා බයිබලේ යම් යම් තැන්වල සඳහන් කෙරුණත් බයිබල් විද්වතුන් කියන්නේ දෙවියන් වහන්සේ කොහොමද කියලා කොතනකවත් සඳහන් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ හියුමනිෆයි කරන්නේ නැහැ. මිනිස්සු තමයි ඒක දෙවියන් වහන්සේට චිත්‍රයක් ඇඳගෙන ඒක හියුමනිෆයි කරගන්නේ. කොටිම කිව්වොත් කුරානයේ ඒක බරපතල වැරද්දක් කියලා දක්වලා තියෙනවා. දෙවියන් වහන්සේව අර්ථකථනය කරන එක. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් පිළිමයක්වත් හදන එක. ඇයි ඒ? ඒක හැමතිස්සෙම කියලා තින්නේ මනුෂ්‍ය ස්වභාවය ගැන. මනුෂ්‍යයා ස්වභාවිකවම ඊගොයිස්ටික්. ඒ කියන්නේ මමත්වයේ උඩ වැඩ කරනවා. අන්න ඒකට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි දිව්‍යමය ස්වභාවය. ඉතින් ඔන්න ආයි පාරක් රාගය, ద్వේෂය, මෝහය මනුෂ්‍ය ස්වභාවය වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ එකක් නිබ්බහණය කියලා පනවලා තියෙනවා. ඉතින් ඔන්න එතකොට ආයි පාරක් දැම්මන් කීක හිටියේ මේ ගෝල්ස් ඇති කරගන්න එක, ගෝල්ස් උඩ ලෞකික හෝ ලෝකෝත්තර වැඩ කරන එකට වඩා අපිට ගහක් වවලා ඒකට වතුර දාගෙන යන්න පුළුවන් නම් අවශ්‍ය කාලෙට ගෙඩි හැදින්න. ඒ කියන්නේ මම මෙතන ගහක් වවනවා කියලා කිව්වේ ධර්ම සාකච්ඡාව, කාලීන ධර්ම සාකච්ඡාව සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ දෙක තමයි මං කිව්වේ ගහක් වවනවා කියලා. වතුර දානවා කියලා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම. ඒ කියන්නේ අපි තාම දන්නේ නැන්නේ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අපි තාම කතා කරන්නේ. එතකොට ගෙඩි කියන්නේ මොකද්ද? ගෙඩි ගැන එච්චර හොයන්න යන්න එපා. අපි මෙච්චර කල් කරපු ආකාරයේ ගෙඩියක් නෙවෙයි අපි අත්විඳින්න යන්නේ. දැන් අමෘතය ගැන මං කිව්වට මෘත්‍යෝම අමෘතං ගමය. මරණය දන්නවා, අමෘතය මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඔන්න එතකොට අර එක සින්දුවක් තිබුණේ මොනවද මුත්තේ මොකද කරන්නේ එහෙම කියලා. දැන් මේ සීයා එකෙන් එන්නේ මොකද්ද කියලා එයා බලාපොරොත්තුවක් නැහැ. අන්න ඒ විදිහට අපි මේ වැඩේ කරගෙන යමු. ඒක තමයි ඔන්න වඩා වැදගත් දේ. ආර්ය පරිශ්‍රණයට බලාපොරොත්තු ඇති කරගෙන යනවට වඩා බලාපොරොත්තු වලින් තොරව යම්කිසි ඉවක් ඔස්සේ හඹාගෙන යෑම හොඳයි. ඉතින් ඒත් එක්කම මම පෙන්නන්නම් මේ ආර්ය පරිශ්‍රණයට අපිට තියෙන යම්කිසි බාධාවක් තියෙනවා. ඒ බාධාව මොන වගේද කියලා කිව්වොත් මම පළවෙනි දවසේ ඉදිරිපත් කරා මෙන්න මේ ආකාරයෙන් අපිට මේ අපි ගැන හොයාගන්න තියෙන දෙයට ඇතිවන බාධාවක් මම ඉදිරිපත් කරා. නමුත් මම ඒක දැන් අද වෙනස් ආකාරයකට ඉදිරිපත් කරනවා. එක සූත්‍රයක් තියෙනවා සංගාරව සූත්‍රය කියලා. ඒ සංගාරව සූත්‍රයේ ආශ්‍රයෙන් පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම කියන එක ආශ්‍රයෙන් මම ඉදිරිපත් කරන්නම් මොන වගේද කියලා, මේ අපි නිවනට යන්න තියෙන බාධාව මොන වගේද කියලා. ඉතින් ඔන්න නිවනට යන්න තියෙන බාධාව ඇතුළත අපිට හම්බ වෙන අදහසක් කාමච්ඡන්දය කියලා. දැන් තේරුණාද මේ ඉස්සෙල්ල මෙහෙම ටිකක් පැහැදිලිව පෙනුන එක? කාමච්ඡන්දය ආපු ගමන් අඳුර වෙලා ගියා. කාමච්ඡන්දයෙන් පස්සේ අපිට තේරෙනවා ව්‍යාපාදය කියන එක. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඔන්නෝම උද්දච්ච තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. දැන් තේරුණාද මේ එක එක අලුතෙන් අදහස් එනකොට අර ලස්සන්ට පැහැදිලිව තිබුණු මම, එහෙම නැත්තම් මගේ පැතුලි තිබුණු මගේ ස්වરૂපය වෙනස් වෙලා ගිහිල්ලා, අඳුරු වෙලා ගිහිල්ලා, කළු වෙලා ගිහිල්ලා අපිට හොයාගන්න බැරි දෙයක් බවට පත් වුණා. ඉතින් මෙන්න මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්දච්ච, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියන ටික. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන ටික අපේ ආර්ය පරිශ්‍රණයට බාධාවක් ඇති කරනවා. ඉතින් කොහොමද මේ බාධා ඇති කරන්නේ කියන එක ඔන්න දැන් සංගාරව සූත්‍රය ආශ්‍රයෙන් අපිට බලන්න පුළුවන්. මෙතනදී සංගාරව සූත්‍රයේදී ගන්න උදාහරණේ අපි කලින් ගත්ත උදාහරණේ වගේම උදාහරණයක්. යම්කිසි ආකාරයකට නිල් පාටින් හරි රතු පාටින් හරි මිශ්‍ර කරන දියබඳුනක් හරහා මිනිහෙක් මූණ බලන්න යනවනම්, ඒ කියන්නේ ඉස්සර කාලේ වතුර භාජනයක් තියලා ඒක තියා ඒකෙන් මූණ බලන්න ඇති මිනිස්සු කණ්ණාඩියම වැඩි තිබුණ නැති නිසා, ඉතින් ඔන්න ඔය නිල් පාට හරි රතු පාට හරි වැටිච්ච භාජනයක් හරහා මූණ බලන්න යනකොට ඒකෙන් හරියට මූණ පේන්නේ ටිකක් ඒ පාට ගැන්විලා පේන්නේ, ඒකේ ටින්ට් එක තමයි පේන්නේ. ඉතින් කාමචන්දය කාමරාගෙන් මඩනාලද, කාමරාගෙන් යුක්ත වූ සිතින් වාසය කරයිද, උපන්නා වූ කාමරාගයන්ගේ දුරු කිරීම තත් වූ පරිදෙන් නොදනීද, එකල්හි තමාගේ අර්ථයක් තේරෙන්නේ නැහැ, තමන්වත් තේරෙන්නේ නැහැ, අනුන්ගේ පරාර්ථයක් තේරෙන්නේ නැහැ, ඒ නිසා තමන්ව තේරුම් ගන්නත් බෑ, අනුන්ව තේරුම් ගන්නත් බෑ මේ කාමච්ඡන්දයෙන් මඩනාලද කෙනෙක්ට. එහෙම නැත්නම් කාමච්ඡන්දයෙන් යුක්ත වූ සිතින් වාසය කරන කෙනෙක්ට. එහෙමත් නැත්නම් කාමරාගයාගේ දුරු කිරීම තත් වූ පරිදෙන් නොදන්න කෙනෙක්ට. ව්‍යාපාදය කියන්නේ මොකද්ද? මේ සූත්‍රය මම පෙන්වන්නේ නැතුව මම දිගටම කියාගෙන යනවා. ව්‍යාපාදය කියන එකත් ඔන්න ඔය විදිහටම අර්ථකථනය කරලා තිනවා. මෙන්න මේකයි ව්‍යාපාදය කියන්නේ කියලා. ඉතින් මොකද්ද ව්‍යාපාදය කියන්නේ? බුබුලු නගින මේ ඔක්කොටම වතුර භාජනයක් තමයි අරන් තියෙන්නේ උදාහරණ විදිහට. බුබුලු නගින දිය බඳුනක්. ඒ කියන්නේ අර එදා අපි කතා කරේ වතුර බුබුලු නගින කේතලයක අඩිය අපිට පේන්නේ. අර සමහර කෙටල්ස් තියෙනවා ඒවා
මේ විනිවිද පේනව වතුර නගිනවා පේනවා. නමුත් ඒක වතුර නටන වෙලාවට අපිට ඒක පතුල පේන්නේ. අන්න ඒ වගේ මේ ව්‍යාපාදය, ව්‍යාපාදය කියලා කියන්නේ ක්‍රෝධයට, එහෙම නැත්නම් තරහට, ද්වේෂයට. මේ ක්‍රෝධයෙන් මඩනාලද ක්‍රෝධයෙන් යුක්ත වූ සිතින් කවුරු හරි වාසය කරනවා නම් උපන්නා වූ ක්‍රෝධයන්ගේ නිවීම ඇතිසැටි නොදන්නවා නම් අන්න ආයි පාරක් එයාගේ මේ ආර්ය පරිශ්‍රණයට බාධාවක් ඇවිල්ලා. නමුත් ආයි පාරද මම මේක කියවම වර්ධවට වටහා ගන්න එපා. මේ ආර්ය පරිශ්‍රණය කියන්නේ සාන්ත දාන්ත තීන්ත කුප්පියක් වගේ ඉන්නවා කියන එක නෙවෙයි කිසිසේත්ම. මේකට අවශ්‍ය වෙන්නේ මේ පිබිදුණු අවදි වුණු මනසක් පමණයි. කාමය හෝ ද්වේෂය නැති මනසක් නෙවෙයි. නමුත් කාමය සහ ද්වේෂයට වහල් නොවු මනසක්. අන්න ඒ දෙක අතර ගැඹුරු වෙනසක් තියෙනවා. ඒක අපි හොයාගමු. ඉතින් දැන් කාමච්ඡන්ද ව්‍යාපද තීනමිද්ධ. තීනමිද්ධියට මොකද්ද කියලා තියෙන්නේ? දියසෙවල් බැඳුණු වතුර භාජනයකින් මූණ බලන්න යනවා වගේ. උද්දච්ච කුක්කුච්චයට කියන්නේ මොකද්ද? වාතයෙන් කැළඹුණු, එහෙම නැත්නම් රැලි ගහන භාජනයකින් මූණ බලනවා වගේ. ඉතින් මේක ආයිපාරක් මම හිතන්නේ කණ්ණාඩි නැති කාලේ, කණ්ණාඩි ඒ කාලේ තියෙන්නේ නැතුව ඉතින් අවුරුදු 2500කටදී. ඉතින් වතුර භාජන වලින් වෙන්නේ නැති සාමාන්‍ය මිනිස්සු මූණ බලන්න ඇත්තේ. විචිකිච්ඡාව කියන්නේ හරියට කැළඹිච්ච මඩ සහිත දෙයක් කරහා දෙයක් තුලින් මූණ බලනවා වගේ. ඉතින් මේ සංගාරව සූත්‍රය කියන අනිත් එක තමයි මේ පංච නීවරණ ධර්ම අපේ ආර්ය පරිශ්‍රණයේ මැඩ පවත්වනකොට සප්ත බොජ්ජංග කියන එක ඕකේ අනිත් පැත්ත කරනවා. සප්ත බොජ්ජංග. ඒක මොකද්ද කියලා ඔන්න ආයිපාරක් මම අද කියන්න යන්නේ නැහැ. අපි පස්සේ දවසක හොයාගමු සප්ත බොජ්ජංග කියලා. ඉතින් මෙතනදී අපිට තේරෙනවා මේ එන්ලයිට්මන්ට් එකට සපෝට් කරන බිහේවියර්ස් තියෙනවා. එන්ලයිට්මන්ට් එක අපෙන් දුරස් කරන බිහේවියර්ස් තියෙනවා. බිහේවියර්ස් කියලා අන්නවන අපිට චින්තන රටා විදියට ගන්න පුළුවන්. තෝට් පැටර්න්ස් විදියට ගන්න පුළුවන්. ඉතින් මම මේ සංගර්ව සූත්‍රයේ කීප එක තවදුරටත් ඔන්න පරියාස සූත්‍රය කියන එකේ කාට හරි හොයලා බලන්න අවශ්‍ය නම් මේ නම් ගහලා හොයලා බලන්න. මම කිව්වා කොහෙන්ද ත්‍රිපිටකය පරිශීලනය කරන්න පුළුවන් කියලා. පරියාස සූත්‍රයේ මේ පංච නීවරණ 10 ආකාරයකට විස්තර කරනවා. සප්ත බොජ්ජංග 14 ආකාරයකට විස්තර කරනවා. ඉතින් මොකද්ද මේක කියන්නේ? මේකේ ඊට විශේෂ වචනයක් එනවා, අජ්ජත් බහිද්ද කියලා. ඒ වචනය කතා කරන්න අවශ්‍ය දැනුම අපි ගාව තාම නැහැ. ඒ නිසා මම ඒ අර්ථයෙන් මේ පරියාස සූත්‍රයේ තිබුණු විදියට ඒක විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් අපි කාමච්ඡන්දය කියන එක ගත්තොත්, ඔන්න කාමච්ඡන්දය අපි කාමච්ඡන්දය කියලා සරලව කියන්නේ අපිට තියෙන කාම ආසාව. ඒක සංකල්පිතයි කියලා ඔන්න අපි ඉගෙන ගත්තා. ඉතින් මේ කාම ආසාව එක්ක අපි විඳපු සතුටකට ඇති ආසාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන කවුරු හරි විඳින සතුටකට තියෙන ආසාව වෙන්න පුළුවන්. දැන් මං අස්සෙක් පිටේ ගියා නම් මට එදා ඉඳලා අස්සෙ පිටේ යන්නයි ආස හිතෙනවා. මම දකිනවා කවුරු හරි හැරි කුමාරයත් අස්සෙ පිට යනවා. මට ඒක දැකලා හිතෙනවා මටත් මේ හැරි කුමාරයා වගේ අස්සෙ පිට යන්න තිබුණා නම් කියලා. ඔන්න එතකොට ඒක අභ්‍යන්තර ලෙස මට හිතන්නත් පුළුවන්, බාහිර ලෙස හිතන්නත් පුළුවන්. ඉතින් නැවතත් මේ කාමයට බහල්ුණු සිතක් සහ කාමය ඇති සිතක් කියන්නේ ඔන්න පැහැදිලිවම දෙකක්. මොකද ඔයාලා අහලා තියෙනවා නම් සෝවන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන හතර ආකාරයකට මේ නිර්වාණ එක්ස්පීරියන්ස් එක බෙදලා තියෙනවා. තේරවාද සම්ප්‍රදායේ, මහායාන සම්ප්‍රදායේ වෙනම විදිහකට බෙදලා තියෙනවා. ඉතින් මේ සෝවන්, සකදාගාමි, අනාගාමි කියන මුල් තුනේම එයාගේ කාමය හරි ද්වේෂය හරි සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. ඒ අදහස් දෙකම එයාගේ හිතේ තියෙනවා. නමුත් අරිහත් කියන අවස්ථාවේදී තමයි ඔන්න කාමය සහ ද්වේෂය නැති වෙන්නේ. ඉතින් කවුරුත් හිතන්න එපා කාමය සහ ද්වේෂය කියන්නේ මේ එහෙම නැති හිතක් තමයි මේ ආර්ය පරිශ්‍රණයට අවශ්‍ය. එහෙම එකක් නෙවෙයි. නමුත් කාමයට සහ ද්වේෂයට වහල් නොවූ හිතක්. ඉතින් ව්‍යාපාදී කියන එක ගත්තොත් ඔන්න ඒක දෙවිදියකට කියනවා. කොහොමද අපිට මා කෙරෙහිම තරහ ගන්නත් පුළුවන්? සෙල්ෆ් හේට්. මටම මං කෙරෙහි තරහ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනුන් කෙරෙහි තරහ ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් තීන මිද්දිය කියන එක. තීන මිද්දිය ගැන කතා කරන්න ආයිපාරක් අපිට අවශ්‍ය සම්පූර්ණ වචන නැහැ. චිත්ත සහ චෛතසික කියලා වචන දෙකක් ඕන වෙනවා. ඉතින් ඒ දෙක අපි ගාව තාම ඩිෆයින් කරලා නැති නිසා අපි ගමුකෝ තීන මිද්දිය කියන්නේ මානසික කම්මැලිකම. ඒ කියන්නේ අපිට සමහරවිට හිත කම්මැලි වෙලා යන්නේ. තව වෙලාවකට හිත කම්මැලි නොවුනත් ඇඟ කම්මැලි වෙනවා. දැන් අපි පිරිටන් එකක් හරි එහෙම නැත්නම් අර මොකක් හරි නිර්වින්දනය වෙන මොකක් හරි ගත්තම ඇඟ කම්මැලි වෙනවා. ඇඟට පණ නැති වෙනවා. මොකක් හරි විටමින් B ඌනතාවයට ඔන්න බැරිබැරියාව හැදෙනවා. ඉතින් ඇඟ කම්මැලි වීම සහ හිත කම්මැලි වීම විදිහට අපිට තීන මිද්දිය දකින්න පුළුවන්. මේ දෙකම තුල අපිට ආර්ය පරිශ්‍රණය කරන්න බෑ. උද්දච්ච කුක්කුච්ච කියන වචන දෙකක් තියෙනවා. අපි මෙහෙම ගමුකෝ. උද්දච්චය කියන්නේ යම්කිසි අරමුණක අපිට හිත පවත්ව ගන්න බෑ. හැමතිස්සෙම හිත ඩිස්ට්‍රැක්ට් වෙනවා. එක ලෙඩක් තියෙනවා ADHD කියලා, Attention Disorder and Hyperactive Disorder. ඉතින් ඔන්න ADHD වගේ එකක් උද්දච්ච කුක්කුච්චයට සමානයි කියලා ගන්න පුළුවන්. යම්කිසි ආකාරයකට සම්පූර්ණයෙන්ම නෙවෙයි. කුක්කුච්ච කියන්නේ මොකද්ද? අපේ හිතට අපි කරලා තියෙන අතීතයේ අපි රිග්‍රෙට් කරන පින් පව් මතක් වෙනවා. ගොඩක් වෙලාවට ඔක පව් පැත්තට බර ඒවා. ඒ කියන්නේ අපි මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා නම් අපි ඒකට පශ්චාත්තාපයක් තියෙනවා නම් ඒක නිතරම මතක් වෙනවා. අන්න ඒකට කුක්කුච්චය කියලා කියනවා. ඉතින් ඒ නිසා සමහරවිට කියනවා මේ
පංච ආනන්තරය පාප කර්ම කරපු එක්කෙනෙක්ට කවදාවත් නිවන් දකින්න බැහැ කියලා. ඉතින් අපි ඒක පස්සේ දවසක කතා කරමු මොකද්ද පංච ආනන්තරය කියලා. අපි හිතමුකෝ මව මැරීම. මව මරපු එක්කෙනෙක්ට ඒ පශ්චත්තාපය ඉතාමත් ප්‍රබල නිසා එයාට මේ නිවන කියන එක ඕපන් කරගන්න බැහැ. ඒ මනස කළු වලාතීරයකින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. මොකද එයාට ඒ කවදාවත් ඒ මනස ඕපන් වෙන්නේ නැහැ. හැමතිස්සෙම අර කළු වලාවකින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න තවත් එකක් මම මේ සාකච්ඡාව දැන් කරන්නේ අර හසිත ප්‍රශ්නයක් ඇහුවා සමහර කෙනෙක් ඒක ගැන එච්චර හිතන්න දන්නේ නැතුව ඇති. ඉතින් මම මෙතනදී මම මේ සාකච්ඡාව ඇති කරන්න හදන්නේ සාකච්ඡාවනේ මේ දැනුම මම ඔයාලට දෙන්න හදන්නේ අපිට මීට වඩා හරවත් සාරවත් සාකච්ඡාවක් කරන්න යම්කිසි වපරිසරයක් හදන්න තමයි මම මේ කතන්දර ටික කියන්නේ. එතනදී මම ඇසියුම් කරනවා ඔයාලා බෞද්ධ දර්ශනය ගැන කිසිම දෙයක් දන්නේ නැහැයි කියලා හිතාගෙන තමයි මම කතා කරන්නේ සම්පූර්ණයෙන්ම මේක නොදන්න කෙනෙක්ට. හැබැයි පොඩ්ඩක් හරි කවුරු හරි දන්නවනම් ඒ ටිකත් පැත්තකින් තියලා මේක අලුතින් ඉගෙන ගත්තොත් සමහරට ඒක ලේසි වෙන්නත් පුළුවන්. එක්තරා ආකාරයකට මම කරන්නේ මේ වචන වලට යම්කිසි ආකාරයක ඩෙෆිනිෂන්ස් ටිකක් දීම. අර්ථකථන කීපයක් දීම. ඕනම් කියන්න පුළුවන් මේවා ආනන්ද ඩෙෆිනිෂන් කියලා. හැබැයි මේ ආනන්ද ඩෙෆිනිෂන් වලට අමතරව තව ඩෙෆිනිෂන්ස් උත් තියෙනවා. පරිබාහිර ඩෙෆිනිෂන්ස් ඕන තරම් තියෙනවා. ඉතින් තව විදියකට මේ ඩෙෆිනිෂන්ස් විවෘත මනසකින් තමයි අපි ගන්න ඕනේ. ආනන්ද හාමුදුරුව නෙවෙයි කවුරු හරි හාමුදුරුව කෙනෙක් දීපු ඩෙෆිනිෂන් එකක් වුණත් අපි යම්කිසි ආකාරයකට විවෘත මනසකින් තමයි ගන්න ඕනේ. ඒක හරියට මේ වගේ දැන් අර බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් වල තියෙනවනේ සැටලිම කියන එකක්. මම දන්නේ නැහැ ඒකට සිංහලින් කියන්නේ මොකද්ද කියලා. ඔය සැටලිම කියලා තියෙන එක අපිට අනිවාර්යෙන් ඒ සැටලිම ඕනේ. හැබැයි සැටලිම ඕන වුණාට අපි කවදාවත් ඒ සැටලිම කියන එක කොන්ක්‍රීට් වලින් හදන්න යන්නේ නැහැ. පලංචි අපි හැමතිස්සෙම හදන්නේ කොන්ක්‍රීට් වලින් නෙවෙයි ගලවලා අයින් කරන්න පුළුවන් එක විදිහට. ඉතින් මේ අපේ ඉන්ටර්ප්‍රිටේෂන්ස් උත් අපි ඕන වෙලාවක ගලවලා අයින් කරන්න පුළුවන් එකක් විදිහට තමයි හදාගන්න ඕනේ. ඒක අර කොන්ක්‍රීට් වලින් හදලා ඉවර කරොත් ඔන්න අපිට යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පලංචි බැඳ ගැනීම තුළ. හරි. ඉතින් මේ වගේ බැඳපු පලංචි මේ වගේ දීපු අර්ථකථන අපිට හම්බ වෙනවා අටුවා ටීකා ටිප්පණි සම්මත කියලා. ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ කියපු එකට අමතරව අටුවා හම්බ වෙනවා ටීකා හම්බ වෙනවා ටිප්පණි හම්බ වෙනවා සම්මත කියලා ඔන්න ಜಾති කීපයක් හම්බ වෙනවා. ඉතින් එතනදී සමහර අදහස් තියෙනවා මේ ත්‍රිපිටකයේ ඇතුළෙම වුණත් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයට දීපු අටුවාවන් විදියට තියෙන යම් යම් නිකා පොත් තියෙනවා කියලා නිකායවල තියෙනවා කියලා. ඒක එච්චර ගණන් ගන්න එපා මම මේ කියන එක තේරෙන්නේ නැත්තම් මේකේ කන්ටෙක්ස්ට් එක කොහොම නමුත් ඔන්න මේ හැම එකටම දීපු ඉන්ටර්ප්‍රිටේෂන්ස් තියෙනවා. ඉතින් වේදයට වුණත් දීපු ඉන්ටර්ප්‍රිටේෂන්ස් තමයි උපනිෂද් දර්ශනය කියලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මේ ඉන්ටර්ප්‍රිටේෂන්ස් දෙනකොට එක්කෙනෙක් ඉන්නවා බුද්ධഘോഷ හාමුදුරුව කියලා. මේ ලංකාවේ තේරවාද සම්ප්‍රදායේ ගොඩක් ප්‍රචලිත හාමුදුරුව කෙනෙක් ඉන්දියාවෙන් ආපු. ඉතින් ඒ හාමුදුරුව විසුද්ධි මාර්ගය කියන පොත අත්තසාලිනී අටුවාව මනෝරත පූර්ණී අටුවාව වගේ ප්‍රසිද්ධ ග්‍රන්ථ ලීලා තියෙනවා. ඉතින් අනුරාධපුර යුගයේ හිටපු ඉන්දියාවෙන් පැමිණි භික්ෂු නමක්. ඉතින් අපි දැන් කතා කරගෙන හිටියේ පංච නීවරණ ගැනනේ. මේ පංච නීවරණ වල උද්දච්ච කුක්කුච්ච කියන එක මේ විසුද්ධි මාර්ගයේ හොඳට පැහැදිලි කරලා තිනවා. මට ඒක තමයි මතක් වුණේ ඒක කියන්න උනේ. ඉතින් මේ විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තියෙන්නේ ත්‍රිපිටකයේ ඔරිජිනලි තිබුණු සූත්‍රයක් ආශ්‍රයෙන් තමයි. ඒ සූත්‍රය තමයි ජටා සූත්‍රය. මොකද්ද ජටා? ජටාව කියන්නේ අපි දන්නවා අර පංජාබ් මිනිස්සු එහෙම නැත්නම් සීක් මිනිස්සු ඔළුවේ බැඳන් ඉන්නවා ටර්බන් එකක්, ජටාවක්. ඇත්තට මේක එක රෙදි කෑල්ලක් ගැටයක් විදියට ගැසීමෙන් තමයි මේ ජටාව බඳින්නේ. ඉතින් ඒක මහා ලොකු දරුණු ගැටයක්. ඒ ගැටේ ලේසියෙන් ගැලවෙන්නේ නැහැ. ඒක ඇත්තටම යාලා අඳින්නේ යුද්ධ කරන්න, බර වැඩ කරන්න හැම එකටම මේ ටර්බන් එක අඳිනවා. ඒ ජටාව අඳිනවා. ඒ ජටාව ගැලවෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ජටාවක් ගැන ඔයාලා අහලා ඇති අන්තෝ ජටා බහි ජටා කියන ප්‍රසිද්ධ කියවන. අන්තෝ ජටා බහි ජටා ජටායේ ජටිතා පජා කියලා එක දෙවියෙක් ඇවිල්ලා ඔන්න අහන ප්‍රශ්නයක් තියෙනවා බුදුහාමුදුරුන්ගේ. ඒ කියන්නේ මේ ලොකු ගැටයක් තියෙනවා. මේ අපි ජීවත් වීමේ ලොකු ගැටයක් තියෙනවා. මේ ගැටේ ලිහන්න කියලා බුදුහාමුදුරුන්ට කියනකොට බුදුහාමුදුරුවෝ කියනවා සීලේ පතිට්ඨාය නරාසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටාය ජටං. එච්චර හිතන්න එපායගෙන සීලේ පතිට්ඨාය නරාසපඤ්ඤෝ කියන වචනේ සමහර විට ඔයාලා අහලා ඇති. ඒක ටිකක් ප්‍රසිද්ධ කියමනක්. ඒ කියන්නේ මොකද්ද? මේ උද්දච්ච කුක්කුච්ච මේ හිතේ තියෙන කැකෑරෙන ගතියට සීලය හොඳ උත්තරයක් කියලා ඔන්න විසුද්ධි මාර්ගයේ ජටා සූත්‍රයේ ගහලා තියෙනවා. ඉතින් එතකොට මේ සීලේ පිහිටීම කියන්නේ ප්‍රතිපත්ති රැකීමක්ද කියන ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා. ඒකට මම යම්කිසි ආකාරයක උත්තරයක් දෙන්නම්. බුද්ධ දර්ශනය ඇතුළත සීලය කියලා කියන්නේ ප්‍රතිපත්ති රැකීමකට නෙවෙයි. කොටින්ම කිව්වොත් ප්‍රතිපත්ති නිර්වාණය පිණිස යම්කිසි කෙනෙක් ප්‍රතිපත්තියක් රකින්නවා නම් ඒක තුළම යම්කිසි ආකාරයක වැරද්දක් තියෙනවා. ඒකට සීලබ්බත පරාමාසය කියලා කියනවා කියලා ඔන්න බුද්ධ දර්ශනේ සඳහන් වෙනවා. ඒක මාර වැඩක් නෙවෙයි. අපි හිතන් හිටියේ ප්‍රතිපත්ති රකින්න එකනේ සීලය කියන්නේ කියලා.
ඉතින් ඔන්න අයිපරක් ප්‍රතිපත්ති රැකින එක නරක වැඩක්ද නෑ කිසිසේත්ම නරක වැඩක් නෙවෙයි නමුත් ප්‍රතිපත්ති රැකීම සීලය නොවේ කියන අදහස බුද්ධ දර්ශනය තුළ තියෙනවා හැබැයි සීලය කියන්නේ මොකක්ද එහෙනම් සිත සීලනයකට පත්වීම යම්කිසි ඔටෝමැටික් කන්ට්‍රෝල් එකකට පත්වීම කන්ට්‍රෝල් එකක් කිව්වත් වැරදි ඒක ඔටෝමැටික් නිසා ඔටෝමැටික් නම් කන්ට්‍රෝල් නෙවෙයිනේ ඉතින් සීලය මොකක්ද කියන්නේ කියලා අපි පස්සේ දවසක ආයිපාරක් දිගට කතා කරන නිසා මම ඒක ගැනත් කතා කරන්නේ නැහැ නමුත් යම්කිසි ආකාරයක සීලනයකට හිතපත් කිරීම උද්දච්ච කුක්කුච්චයට හොඳ උත්තරයක් කියලා ඔන්න තියෙනවා විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය සැකය කියන්නේ මොකද්ද දැන් අපිට සැකයක් තියෙනවා කවුද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද මහ බැංකු වංචාවට සම්බන්ධ කියලා සැක තියෙනවනේ එහෙම සැක ගැන නෙවෙයි මේ විචිකිච්ඡාව කියලා අපි අදහස් කරන්නේ සැකය කියලා කියන්නේ තමන් නිර්වාණය කියලා දරාගෙන ඉන්න මාර්ගයට ඒ ප්‍රතිපදාවට තියෙන සැකය. එහෙම නැත්නම් ඒකට තියෙන ශ්‍රද්ධාවේ මදිකම. Lack of conviction. කොච්චර කන්වින්සලාද ඉන්නේ? කන්වින්ස් නැත්නම් අන්න ඒක තමයි මේ විචිකිච්ඡාව කියලා කියන්නේ. හොඳයි. එහෙනම් දැන් අපි ආපහු පාරක් අපි આવොත් අපේ ප්‍රධාන අදහසට ද්වේෂය. ද්වේෂය තමයි අපිට තියෙන බලවත්ම සහ පාපකාරීම හැඟීම. එතකොට ඔන්න ධම්මපදයේ කියන ගාතාවත් ධම්මපදයේ කියන වග්ගයත් ඔයාලා හිතේ ධම්මපදයේ නිතරම ඉස්කෝලවල හැම ඉගෙනුවා. ඉතින් ධම්මපදයේ තියෙන එකක් නත්ති රාගස්මෝ අග්ගි නත්ති දෝසස්මෝ කලි. ඒ කියන්නේ මොකද්ද? මේක ආයිපාරක් අර හින්දි වගේ තමයි නත්ති කියන්නේ නැත කියන එක. රාගස්මෝ රාගය වගේ අග්ගි. අග්ගි කියන්නේ ගින්නට. ගින් රාගය වගේ වෙනත් ගින්දරක් නොමැත. දැන් හිතන්න රාගයෙන් මුසපත් වෙච්ච එක්කෙනාගේ හිත ගින්දර ගිනි ගන්නවා. ඒ තරම් ගින්නක් වෙන නෑ ඒක ඇවිලෙනවා. ඒක ළඟ තියපු තීන තීනකට ඇවිලිලා යනවා. රාගයෙන් ඉන්න හිතකට තව ළඟින් යන අදහසක් ආවත් ඒකත් රාගයෙන් ඇවිලෙනවා. නත්ති දෝසස්මෝ කලි ද්වේෂය හා සමාන වූ අපරාධයක් නොමැත. ඔන්න එතකොට අපි දන්නවා මේ හොඳටම තරහ ගිය මනුස්සයට එයාට හොඳ නරකක් පේන්නේ. ඒත් එක්කම තව ලස්සන අදහසක් තියෙන ධම්මපදේ කුද්දෝ අත්තං නජානාති. ඒ කියන්නේ ක්‍රෝධය කුද්දෝ කියන්නේ ක්‍රෝධය නිසා තමන්ට තමාවම පේන්නේ. අපි තරහ ගිහිල්ලා ඉන්න වෙලාවට අපිට අපිව පේන්නේ. අපි මොනවද කරන්න කියලා අපිට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ, ක්ලියර් නැහැ. එහෙම කිපිච්ච එක්කෙනෙක් කවදාවත් අර්ථකාරී වැඩක් කරන්නේ නැහැ, අනර්ථයක්මයි කරන්නේ. ඉතින් අපි එක මේ අර්ථයෙන් බලමුකෝ. එදා අපි කතා කරා ඩෝපමින් ගැන, අපේ හැපි හෝමෝන් එක ගැන. එහෙම නැත්නම් තණ්හාවට අධිවචනයේ ඩෝපමින් කියලා මං කිව්වා. දැන් මං අද කොන්නම් කියන්නම් නොරඩ්‍රිනලින් ඇන් ඇඩ්‍රිනලින් එපිනෙෆ්‍රින් කියලා තියෙන ඔන්න න්‍යිරෝ ට්‍රාන්ස්මිටර්ස් දෙකක් තියෙනවා, හෝමෝන් දෙකක් තියෙනවා. ඇඩ්‍රිනලින් සහ නොරඩ්‍රිනලින් ද්වේෂයට අධිවචනයකි. ඒ කියන්නේ අයිපාරක් මේ ද්වේෂයන හැමතිස්සෙම මේ ඇඩ්‍රිනලින් කියන එක අපේ ඔළුවේ තියෙනවා කියලා ඔන්න විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඉතින් මේ ඇඩ්‍රිනලින් කියන්නේ මොකද්ද? දැන් සමහරුන්ගේ හાર્ට් රේට් එක පල්ලෙහා බැහැගෙන බැහැගෙන යනකොට ඔයාලා දැකලා ඇති ටග්ගල් ගිහලා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒ ගහන ඉන්ජෙක්ෂන් එකේ තියෙන්නේ ඇඩ්‍රිනලින්. ඉතින් ඇඩ්‍රිනලින් නිසා අපේ හાર્ට් රේට් එක ෆාස්ට් වෙනවා, මසල්ස් ස්ටිෆ් වෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ වගේ ගොඩක් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න මේ ඇඩ්‍රිනලින් සහ නොරඩ්‍රිනලින් කියන දෙක තියෙනකොට මේ හાર્ට් එක රේස් වෙලා තියෙන්නේ, හાર્ට් එක වේගෙන් ගහනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙන්නේ, ඇඟ මිටි වෙලා තියෙන්නේ, තද වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට අපි දිගටම ජීවත් වෙනකොට යම්කිසි ආකාරයක අපිට ඇඟේ ප්‍රශ්නයක් එන්න විදියක් අනිවාර්යෙන්ම එන්න ඕනේනේ. ඉතින් මං අහලා තියෙනවා ගොඩක් තරහ චරිත තියෙන කට්ටියට ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා, ස්ටොමක් අල්සර්ස් එහෙම තියෙනවා කියලා. ඉතින් ඔන්න ආයිපාරක් මේ කිපුණු එකෙන් ද්වේෂයෙන් අපි දන්නවා මේ කිසිම වාසියක් නම් අපිට වෙන්නේ නැහැ. සතුට නම් කමන්නේ නැහැ. ඒක යම්කිසි අඩුපාඩු ටිකක් අපි එදා කතා කරා. හැබැයි ඒක මෙච්චර නරක නැහැ. මේ ද්වේෂය නම් එහෙම එකක් නෙවෙයි. ඒක ඊට වඩා සම්පූර්ණයෙන් ටිකක් කළු හැඟීමක්, අපිට පුළුවන් තරම් පැත්තකින් තියලා තියන්න පුළුවන් නම් හොඳ හැඟීමක්. ඉතින් ඔන්න එතකොට ආයිපාරක් අපි කතා කරොත් තරහ යන්නේ ඇයි? සමහරුගිනව තරහ යනවා කියලා, සමහරුගිනව තරහ එනවා කියලා. මොකකින් හරි ඔන්න තරහ යන්නේ හරි එන්නේ ඇයි හරි කියලා අපි බැලුවොත් අපි ආයිපාරක් ගමු අපේ අපි බටහිර මනෝවිද්‍යාව පැත්තට හැරුණොත් අපිට තේරෙනවා මෙන්න මෙහෙම එකක් ඔයාලා අහලා තියෙනවද දැන්නේ. කුබ්ලරොස් 5 stages of grieving කියලා එක සටහනක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මේ මීට සති දෙකකට උඩදී මගේ යාළුවෙක්ට අවාසනාවන්ත සිදුවීමක් වුණා. එයා කසාද බඳින්න හිටපු මහත්තයා රෑ කෑම කාලා ගෙදර ගියා. පහුවෙන්ද උදේ කෝල් දෙනකොට කෝල් ආන්සර් කරන්නේ නැහැ. බලනකොට මේ මහත්තයා නැති වෙලා. ඉතින් ඒක හරි කනගාටුදායක shocking incident එකක්. නමුත් මේ වගේ මැසේජ් එකක් අහපු ගමන් මේ වගේ දේවල් සමහරවල් ඔයාලටත් වෙලා ඇති. මේ වගේ දෙයක් අහපු ගමන් අපි හැමතිස්සෙම මේක බාර ගන්න සූදානම් වෙන්නේ, අපි denial එකකට එනවා. ඒ කියන්නේ අපි කවදාවත් කියන්නේ ඒක වෙන්නේ කොහොමද, මේ මාත් එක්ක ඉඳලානේ ගියේ, කොහොමද එහෙම වෙන්නේ කියන එකට යනවා. හැබැයි ටිකක් වෙලා යනකොට අපිට තේරෙනවා නෑ, අනිවාර්යයෙන්ම මේ මිනිස්සයා මැරුණා තමයි කියලා.
අන්න එතකොට අපිට එනවා කවුරුත් ඉතින් ළඟ බලාගන්න හිටියේ නැද්ද මේ ඉස්පිරිතාලේ දොස්තරලා හරියට තමන්ගේ ජොබ් එකේ කරේ නැද්ද කියලා අපිට කාත් එක්ක හරි තරහක් එනවා. ඉතින් මේ තරහ එනකොට ඔන්න අපි දකිනවා මේ තරහ සමයට මේ අන්තිමට ළඟපාති ඉන්න කවුරු හරි නැත්තම් කවදාවත් නොදකපු එක්කෙනෙක්ට හරි මේ තරහ අපි පෙන්වනවා. ඉතින් ටිකක් වෙලා යනකොට මේ තරහ වෙනස් වෙනවා බාගේනින් කියන එකට. බාගේනින් කියන්නේ මොකද්ද? මට හිතෙනවා මගේ ජීවිතේ අරන් එයාගේ ජීවිතේ මට දෙන්න බැරිද? එහෙම නැත්නම් අද ඉඳන් මම වෙජිටේරියන් වෙනවා. ඒකෙන් ඒක නිසා මට එයාගේ ජීවිතේ දෙන්න බැරිද කියලා ඔන්නම යම්කිසි බාගේන් එකකට එනවා. නමුත් ඒකෙදිත් ඇත්තට මේ මැරිච්ච මිනිහා අපිටයි හම්බ වෙන්නේ නැහැ. මම මේ මරණය කියන එක උදාහරණයක් ගත්තොත් තව ටිකක් වෙලා ගියාම අපිට අපි ගැනම ලොකු තරහක් එනවා, කනගාටුවක් එනවා, කනස්සල්ලක් එනවා, අපිට කන්නත් බෑ, නිදිය ගන්නත් බෑ, අපි ડિප්‍රෙස් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් වෙනවා. ඉතින් ආයි පාරක් ඔය වගේ දේවල් වුණාට පස්සේ මම දැකලා තියෙනවා සාමාන්‍ය තත්ත්වයට යටතේ. දැන් මම සාමාන්‍යයෙන් පාංශකූල වලට යනවා. පාංශකූල කියන්නේ කවුරු හරි මැරුණාම තියෙන චාරිත්‍රය. ඉතින් ඒකට ගිහිල්ලා මම බණ කියනවා. ඉතින් මම දකිනවා එදාට මිනිස්සු හැමෝම අඬාගෙන ඔහොම ඉන්නවා. තව ටික දවසකින් මම යනවා අවුරුද්දකට පස්සේ අවුරුද්දේ බණට. අවුරුද්දේ බණට ගියාම මට තේරෙනවා අර මිනිස්සු මේ එච්චර තරහින් නෙවෙයිනේ දැන් ඉන්නේ. ඒ එහෙම නැත්නම් දුකෙන් නෙවෙයි ඉන්නේ. ඒ කට්ටිය දැන් හරි සතුටින් බුෆේ එකේ තියෙන්නේ මොනවද? ආ කොහොමද අක්කා අවුරුදු ගානකට පස්සේ දැන් අවුරුද්දකට පස්සේ දැක්කේ කියලා එහෙම කතා කරනවා. ඉතින් අවසාන වශයෙන් ඔන්න මොන තරහක් මොන දුකක් වුණත් අපි ඒ දුකෙන් අත් මිදෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ 5 stages of grieving කියලා කියන්නේ. ඉතින් මේ 5 stages වල grieving කියන එක මම අරගත්තේ අපිට හැමතිස්සෙම මේ තරහ එහෙම නැත්නම් ද්වේෂය හම්බ වෙන්නේ ප්‍රධාන දෙයක් විදිහට නෙමෙයි අතුරුඵලයක් විදිහට, සිම්ප්ටම් එකක් විදිහට. ද්වේෂය කියන්නේ සිම්ප්ටම් එකක්. ඉතින් ඔන්න දැන් ඔය අදහසම මම සල්ල සූත්‍රය කියන ඉතාම ගැඹුරු සූත්‍රය ආශ්‍රයෙන් විස්තර කරන්නම්. තව එකක් මම මතක් කරන්න ඕනේ, මේ සූත්‍රවල මම ගොඩක් කලාවට ගන්නෙ මට පෙන්වන්න ඕන පොයින්ට් එක විතරයි. නමුත් මේ සූත්‍රවල ඊට වඩා ගැඹුරු අර්ථකථන තියෙනවා. නමුත් අපි ඒක මේ වෙලාව නෙවෙයි නිසා මට ඕන ටික විතරක් මම අරගෙන පෙන්නනවා. සංයුක්ත නිකායේ සල්ල සූත්‍රය. ඉතින් මේ සල්ල සූත්‍රයේ මෙහෙම එකක් තියෙනවා, මිනිස්සුන්ට දැනෙන කායික සහ මානසික කියලා දුක් જાති දෙකක් තියෙනවා. ඉතින් මේ කායික සහ මානසික දුක කාට හරි වහගන්න ඕනොත් දුකටපත් වෙච්ච මිනිහෙට ඒ දුකෙන් මූව් ඕන් වෙන්න ඕමනා වුණොත්, එහෙම නැත්නම් ඒ දුක අයින් කරගන්න ඕනොත් ඒ මිනිස්සයෝ කරන්න දන්නේ එකම එකයි තියෙන්නේ. ඒක තමයි නැවත කාමයේ බැඳීම. ඒක කාමයෙන් තමයි අපි වහගන්න දන්නේ, වෙන ක්‍රමයක් අපි දන්නේ නැහැ. ඉතින් මේ ආකාරයකට අපි දුක කාමයෙන් වහගත්තම අපි දන්නවා මේ කාමයේ යනු සංකල්පිත රාගයක් බලාපොරොත්තුවක් උඩ ඇති කරගත් එකක් තමයි කාමය. බලාපොරොත්තු අසාධාරණයි කියලා අපි හොයාගත්තා, ලෝකේ අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ කියලා හොයාගත්තා. සිතේ ජනිත වුණු සංකල්පන සංකප්ප රාග, ඒවට උරුම ස්වභාවයක් තියෙනවා. ඒවා ඉපදෙනවා, වැඩි වෙනවා, වියකිලා යනවා, වෙනස් ස්වභාවයකට පත් වෙලා යනවා. ඉතින් මේ සංකල්පිත කාමය සහ අසාධාරණ බලාපොරොත්තු හරියට අර වෙරළේ හදපු වැලි මාලිගා වගේ අනිවාර්යයෙන්ම හේදිලා යන්න උරුමයි. ඉතින් මෙන්න මේක ආයි පාරක් අපිව දුකටපත් කරනවා. මෙන්න මේ සිදුවීමට අපි කියනවා කාමයේ ආදීනවය කියලා. එක්තරා ආකාරයකට මේ කාමයේ ආදීනවයට අපිට කියන්න පුළුවන් දාර්ශනික දුක කියලා. ඒක මේ මෙතන තියෙන දුකයි මෙතන තියෙන දුකයි දෙකක්. මෙතන තියෙන්නේ අපිට ෆීල් වෙන දුකක්, කායික හෝ මානසික ෆීල් වෙන දුකක්, වේදයිත දුකක්, වේදනාවට ග්‍රහණය වෙන දුකක්. නමුත් මම මේ දැන් කියපු සංකල්පය ඇත්තට මේක දාර්ශනික අදහසක්. ඒක දාර්ශනික දුකක්. ඒ නිසා ඔන්න ඒකට ආර්ය දුක්ඛය කියලා ඔන්න අපිට කියන්න පුළුවන්. ආර්ය දුක්ඛය. ආර්ය කියලා කියන්නේ නෝබල්. එහෙම නැත්නම් උසස් කියන අදහසින්. ඉතින් ඔන්න දැන් මේ දුකටපත් හිත කරන්නේ ක්‍රෝධයටපත් වෙන එක. අර අපි ඉස්සෙල්ලා දැක්කේ ක්‍රෝධය හැමතිස්සෙම පළවෙනියට එන එකක් නෙමෙයි. ක්‍රෝධය පිටිපස්සේ තියෙන්නේ මොකක් හරි දුකක්. යම්කිසි ආකාරයකට හිත රිදීමක් තමයි ක්‍රෝධය කියන එක පිටිපස්සේ තියෙන්නේ. ක්‍රෝධයට අහු වෙන හිත මොන වගේද කියලා බලන්න අපි ගමුකෝ. ක්‍රෝධය ඇති වෙන අවස්ථාවක් ඔන්න දැන් අපි පාරේ ඇවිදගෙන යනවා. අපි පාරේ ඇවිදගෙන යනකොට ඔළුවට ඇවිල්ලා මොකක් හරි ගලක් වදිනවා. ඉතින් ඔන්න දැන් එහෙම ගලක් වෙදිච්ච ගමන් අපි බලනවා පිටිපස්සේ හැරිලා ඒ ගහපු එක්කෙනාගේ මෑණියන් වහන්සේත් මතක් කරගෙන ඔන්න පිටිපස්සේ හැරිලා බලනවා කවුද මේ ගැහුවේ කියලා. ඉතින් මේ ක්‍රෝධයට මුලින්ම පාත්‍ර වෙන්නේ කවුරු හරි පණ තියෙන එක්කෙනෙක්. පණ තියෙන එක්කෙනෙක් දැක්කොත් අන්න ක්‍රෝධය අපි ඒ පැත්තට චැනල් කරනවා, ඒ පැත්තට ඩයිවර්ට් කරනවා කියලා එයාට බනිනවා, එක්ක ගහ ගන්න යනවා, මොකක් හරි කරනවා. කවුරුත් පේන්න හිටියේ නැත්තම් එහෙම පේන්න හිටියේ නැත්තම් අපි පේන්නේ නැති දෙවියෙක් හරි ඒකට ඇඳ ගන්නවා. දෙවියෙක් ඇඳගත්තේ නැත්නම් අඩු ගානේ ආණ්ඩුවට හරි බලනවා, ජනාධිපතිට හරි බලනවා මේ වෙන්න සිද්ධ වෙන දේවල් වලට. ඔන්න ඔක තමයි ක්‍රෝධයේ ලක්ෂණය. හැබැයි ඊට පස්සේ අපිට පණ නැති යමක් ඒක අපිට ඒ ගල ගැහුවයි කියලා දැක්කොත්, ගල නෙමෙයි අපි දකිනවා මේ උඩ තිබුණු පොල් ගෙඩිය, පොල් ගහකින් කුරුම්බැටියක් තමයි ඔළුවට වැටෙන්නේ. අන්න එතකොට අපි දන්නවා මේ වගේ එකක් එක්ක ඇත්තටම අපිට තරහ වෙලා වැඩක් නැහැ.
මොකද අපිට රිටර්න් එකක් දෙන්න බෑ. සමහර කෙනෙක් ඕන නම් ඒ ගහ කපලා දාන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අපි දන්නවා ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක මේ කවුරුත් හිතලා කරපු එකක් නෙමෙයි. මට කරන්න දෙයක් නැහැ කියලා. හැබැයි දැන් ඔන්න ඕකත් අපිට කරගන්න බැරි වුණාම අපිට අපිත් එක්කම තරහ යනවා. මේ ගල ගහපු කෙනෙකුත් නැහැ. මට මාත් එක්කම තරහ යනවා මේ ඇයි මම මේ ගල් ගහන්න මේ පාරෙන් ගියේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ යමක් තියෙනවා මේ ක්‍රෝධයට පත් වෙන මිනිසුන්ගේ. ඉතින් මේ තරහ අන්තිමට කෙලවර වෙන්නේ ඩිප්‍රෙෂන් වලින්, හයි බ්ලඩ් ප්‍රෙෂර් වලින්, ඔන්න ඔය වගේකින් තමයි කෙලවර වෙන්නේ. ඉතින් අපි දකිනවා මේ ක්‍රෝධය කියන්නේ අතුරුඵලයක් විතරයි. ඒකේ පිටිපස්සේ හැමතිස්සෙම තියෙන්නේ එක්ක බලාපොරොත්තු සුන්වීමක්, හිත කනගාටුවට පත්වීමක්, බයක්. බයක් තියෙන්න පුළුවන් ක්‍රෝධය පිටිපස්සේ. එහෙම නැත්නම් ලැජ්ජාවක්. මේ ඕනම එකක් වෙන්න පුළුවන් ක්‍රෝධය පිටිපස්සේ තියෙන්නේ. හැබැයි ඕකත් ක්‍රෝධයේ පළවෙනි පොත්ත විතරයි. පළවෙනි ලේයර් එක විතරයි. මේ ආර්ය පරිශ්‍රණය කියන්නේ හරියට ලුණු ගෙඩියක් පොතු අරිනවා වගේ. ලුණු ගෙඩිය අපි දන්නවා බී ලුණු ගෙඩියක් ගත්තොත් ඒකේ ලේයර් එකකින් ලේයර් එක තියෙනවා. එක ලේයර් එකක් හම්බුනම අපි හිතනවා මේක තමයි කියලා. නමුත් ඒ ලේයර් එකත් ඇරියම අපිට ඊට යටින් තියෙන තව ලේයර් එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්න මේ ක්‍රෝධයේ පළවෙනි පොත්ත තමයි ඔය කනගාටුව, බය, ලැජ්ජාව. නමුත් ඒකේ පිටිපස්සේ ඉන්නේ කාමය සහ රාගය. රාගය කොතනද? ද්වේෂය එතන ඒ පිටිපස්සෙන් ඉන්නවා. හරියට ඒ දෙන්න එකට යාළුවෝ වගේ ඉන්නේ. දැන් අර අපේ යාළුවෙක් ඉන්නවා ජනා සහ ප්‍රියා කියලා. ඒ දෙන්න හැමතිස්සෙම එකට ඉන්නේ. භාතිය, සන්තෝෂ්, චූටි මල්ලි, පොඩි මල්ලි. ඒ දෙන්නම එකට අපිට හම්බ වෙන්නේ. එක්කෙනෙක් වෙන වෙනම හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ රාගය කොතනද? ද්වේෂයත් එතනයි. ඉතින් තව දෙයක් මෙන්න මෙහෙම තියෙනවා. දැන් හිතන්න දැන් අපි පාරේ ගමනක් යනකොට වැස්ස වැස්සා. ඉතින් වැස්සත් එක්ක මට තරහ ගිහිල්ලා වැඩක් නැහැ කියලා මම දන්නවා. අපේ හිත ටිකක් කපටි. මම දන්නවා මේක මට තරහ ගිහිල්ලා වැඩක් නැහැ. හැබැයි ඒ වෙලාවේ මට තේරෙනවා මේ තරහ කියන්නේ මගේ හිතේ හැදෙන එකක් නේ කියලා. මොකද මම වැස්සත් එක්ක තරහ ගිහිල්ලා වැඩක් නැහැ නේ. ඉතින් මට තේරෙනවා මේ පිච්චෙන්නේ මමම හිතේ හදාගෙන වැස්ස නරකයි කියලා. ඒකෙන් තමයි පිච්චෙන්නේ කියන එක මට තේරෙනවා. හැබැයි ඕක වැස්සක් හින්ද නෙවෙයි, කවුරු හරි වතුර බාල්දියකින් අපිට ඔළුවට ගැහුවොත් වතුර ටිකකින්. අන්න එතකොට අපිට ඒක ඒ විදිහට හිතෙන්නේ නැහැ මේ තරහ අපේ හිතේ හැදිච්ච එකක් කියලා. අපි ඒ තරහ ඒ මිනිස්යා දෙසට යොමු කරනවා. තව විදිහකට කිව්වොත් අපි තරහ එක්ස්ටර්නලයිස් කරනවා, ඉන්ටර්නලයිස් කරන්නේ නැතුව. ඉතින් ආයි පාරක් දැන් අර වැස්ස වෙලාවට අපිට තේරෙනවා මේක එක්ස්ටර්නලයිස් කරන්න දෙයක් නැහැ, ඒක සිදුවීමක්. නමුත් අර මිනිහෙක් වතුර බාල්දියකින් ගෙවම අපි කෙලින්ම අන්න රණ්ඩුවට යනවා ඒක එක්ස්ටර්නලයිස් කරගෙන. ඉතින් ඇත්තම මේක එක්ස්ටර්නලයිස්ට වඩා ඉන්ටර්නලයිස් ක්‍රියාවලියක් නේ කියලා අඳුනගන්න පුළුවන් නම් අන්න ඒකටත් ඔයාලගේ අදහස යොමු කරන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි, දැන් අපි තවට වෙන පැත්තක් බලමු. දැන් මේ ක්‍රෝධය කියන එක පැත්තකින් තියලා අපි අපේ ජීවිතය දිහා බැලුවොත් මම මෙහෙම කිව්වොත් අපේ ජීවිතය කියන්නේ පුරුද්දක්, සාංසාරික පුරුද්දක්. දැන් උදාහරණයක් ඉදිරියට දැන් මේ ෆෝරම් එකේ මගෙන් ප්‍රශ්න අහනවා, අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. දැන් ওই විදිහට අපි නෝනගෙන් ප්‍රශ්න අහන්නේ නැහනේ. එතකොට අපේ සබෝඩිනේට්ස්ලාගෙන්, අපේ බොස්ලාගෙන් ওই විදිහට ප්‍රශ්න අහන්නේ නැහනේ. අපේ බබාගෙන් ওই වගේ ප්‍රශ්න අහන්නේ නැහනේ. අපි ප්‍රශ්න අහන්නේ අවසරයි ස්වාමීන් වහන්ස මෙන්න මෙහෙම කියලා. ඉතින් ඔන්න එතකොට තේරෙනවා මේ ජීවිතේ මම පුරුදු වෙච්ච විදිවලට අනුකූලව තමයි මම හැසිරෙන්නේ, මම කතා කරන්නේ. අපි ඔෆිස් එකේදී පුරුදු වෙලා ඉන්නේ එක විදියකට, වෙඩින් එකක තව විදියකට, ෆියුනරල් එකක තව විදියකට. කොටිම කිව්වොත් මට මතක් වෙනවා දැන් මේ ගොඩක් බැච් මේට්ලා ඉන්න නිසා මෙතන අපි පළවෙනි අවුරුද්දේ කැම්පස් එකේ ඉන්නකොට එක එක්කෙනාගේ මලගෙවල් වල ගියා. ඉතින් මේ මලගෙවල් වල යනකොට මොරටුව විශ්වවිද්‍යාලේ ගේට්ටුවෙන් පැන එඩියට ආපු ගමන් ඔන්න සින්දු කියලා බීලා කරලා ඩ්‍රම් ගහගෙන ඔන්න බස් එකේ නැගලා යනවා. හැබැයි මලගෙදර කිට්ටුවට මාවට පස්සේ හැමෝම එක පාට වෙනස් වෙනවා. හරිම සාන්ත දාන්ත විදියට පොඩ්ඩක් ඇස්වලත්තෝම පහතට යොමු කරගෙන කඳුළු බරව තමයි මලගෙය ඇතුළට යන්නේ. ඉතින් තේරුණාද මේ බස් එක යනකොට අපි එක විදියකට පුරුද්දක් ඇති කරගෙන ඉන්නවා. මලගෙදරට ගියාම ඉන්න ඕන විදිය අපි කන්ඩිෂනලි පුරුදු වෙලා ඉන්නවා. අපි හිතන් ඉන්නවා අර බෙරක ගහ මලගෙදරට ගියොත් ඒක වැරදි. ඒ නිසා අපි කන්ඩිෂනලි සෝෂල් නෝම් එකකට අනුව මලගෙදර ඉන්නවා. ඉතින් මම මෙහෙම කිව්වොත් අපි හැමතිස්සෙම අපේ ජීවිතය ගත කරන්නේ පුරුදු ඔස්සේමයි. හරියට තව විදියකට කිව්වොත් we are creatures of habit. ඒ කියන්නේ මොකද? දැන් අර අලියා පාරක ගියොත් ඔය මේ සිංහරාජ පැත්තේ තියෙන අලියාන පාරවල් ඒ පැත්තෙත් අලියා ඒ පාරෙමයි දිගටම යන්නේ. හරක රෑට හැමතිස්සෙම එකම වෙලාවකට ගෙදර එනවා. බල්ලට දුක් කිව්වම දුවනවා, හරකට ජක් කිව්වම දුවනවා. අර ඉස්සර අපේ පන්සලේ හිටියා පූසෙක්, ඌ ධානේ හොරා කන හිඳ මේ පූසට පැදුරකින් ගහනවා. ඒ ලොකු හාමුදුරුවෝ කොහොම හරි ඒ පූසා දැන් ඒ කලින් ගහලා ගහලා දැන් පැදුර අතට ගත්ත ගමන් පැනලා දුවනවා. ඉතින් ඔන්න ඔය වගේ අපි පුරුද්දකට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ පුරුදු ඇති කර ගැනීමේ යාන්ත්‍රණය මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට. නැවතත් අපි කොහොමද පුරුදු ඇති කරගන්නේ කියලා. දැන් ඔන්න පුරුදු ඇති කරගන්නකොට අපිට තේරෙනවා පුරුද්දක් ඇති කරගන්න කලින් අපිට යම්කිසි ආකාරයක උනන්දුවක් ඒ පිළිබඳ ඇති කරගන්න ඕනේ. ඒ උනන්දුව කොහොමද ඇති කරන්නේ? අපි නිකන් අපේ පංචේන්ද්‍රයට අත්දකිනවා සමහරවිට. මෙන්න මෙහෙම වේදනාවක් මම අත්විඳ. වේදනාව කියන්නේ
ඒක පොසිටිව් වෙන්නත් පුළුවන් නෙගටිව් වෙන්නත් පුළුවන් මේ වගේ අත්දැකීමක් මම අත්දැක්කා මගේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගොඩක් පුරුදු අපිට යාළුව පුරුදු කරනවා දෙමව්පිය පුරුදු කරනවා අපිට සමාජය පුරුදු කරනවා අපි ගාව තියෙන වැඩි හරියක් පුරුදු අපේ යාළුව තමයි පුරුදු කරලා තියෙන්නේ ඉතින් යම් කිසි ආකාරයකට විධිමත් අධ්‍යාපනය තමයි ඊළඟට වග කියන්න ඕනේ කොටිම අපි හිතන විදිහත් අධ්‍යාපන රටාව අපිට පුරුදු කරලා තියෙන්නේ ඉතින් ඔන්න ඕක තුලින් අපිට යම් කිසි උනන්දුවක් ඇති වෙනවා තාම පුරුද්දක් ඇති වෙලා නැහැ නමුත් මේ පුරුද්ද අපි ස්ථාපනය කරගන්න ඕනේ ස්ථාපනය කියන්නේ ඒක එස්ටැබ්ලිෂ් කරගන්න ඕනේ ඒක කොහොමද එස්ටැබ්ලිෂ් කරගන්න ඕනේ අර උනන්දුවක් දක්වපු එකත් එක්ක අපි යම් කිසි ආකාරයක හැඟීම් දැනීම් ලෙවල් එකේ ඉමෝෂනල් ලෙවල් එකේ යම් කිසි ගැට ගැහිමක් ඇති කරගන්න ඕනේ ඒත් එක්කම ඒකට යම්කිසි තර්කානුකූල හෝ ඉවෙන් එන නිගමනයක් ඇති කරගන්න ඕනේ මතු පිටින් ඒක පිළිගන්න ඕනේ මෙන්න මේ පුරුද්ද මට අවශ්‍යයි කියන එක සමහරට අපි උඩු හිතට තේරුන්නේ නැති වුණත් යටි හිතෙන් තර්කණයෙන් මොකක් හරි ක්‍රමයකට ඒක පිළිගන්න ඕනේ හැබැයි ටිකක් කල් යනකොට ඒක ගැඹුරු විශ්වාසයක් බවට පරිවර්තනය වෙනවා ඒ ගැඹුරු විශ්වාසයත් එක්ක ඒක පුරුද්දක් බවට පත් වෙනවා ඉතින් මේ පුරුද්ද ඊට පස්සේ අපි ආයේ එතනින් එහාට හිතන්නේ නැහැ අසිහියෙන් තමයි මේ පුරුද්ද ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ පුරුද්ද කියන එක හැදිලා තියෙන්නේම අපිට හිත හිත ඉන්න නෙවෙයි ඔටෝමැටිකලි ඒ වැඩේ ඉස්සරහට යන්න තමයි පුරුද්ද හැදිලා තියෙන්නේ. ඉතින් මේ පුරුද්ද කියන එක ඔහොම ගත්තට අපිට බලන්න පුළුවන් මේ පුරුදු වල පරාසයක් තියෙනවා. මොකද මේ පරාසයේ පළවෙනි එක තමයි අපිට උනන්දු ඇති වෙනවා. ඉන්ට්‍රෙස්ට්ස් නිකන් පොඩ්ඩක් ඔළුව හරවලා බලන්න හිතෙනවා. හැබැයි ඒ උනන්දු ඊට පස්සේ කැමැති බවට පත් වෙනවා. ඒක උනන්දුවක් විතරක් නෙවෙයි කැමැත්තක්. කැමැත්තෙන් පස්සේ අපිට ඒක පුරුද්දක් බවට පත් වෙනවා. හැබැයි මේ පුරුද්දක් තව ටිකක් එහාට යනකොට මෙහෙම එකක් තියෙනවා ඇබ්බැහිය කියලා. ඉතින් මේ පුරුද්දකයි ඇබ්බැහියකයි එහෙම නැත්නම් කැමැත්තකයි ඇබ්බැහියකයි අතර වෙනස මොකද්ද? පුරුදු කියන එක අපිට ටිකක් වැඩිපුර ඕනේ. කැමැති කියන එක අපිට අත්‍යවශ්‍ය නැහැ. උනන්දු කියන එක එහෙම ඕනෙම නැහැ. අපි ටිකක් උනන්දු වෙනවා විතරයි පොඩ්ඩක් ඔලුව උස්සලා බලනවා විතරයි. කැමැති ඒවා ටිකක් හොඳයි. ඒක වැඩිපුර කැමැති. නමුත් පුරුදු ටිකක් අපිට නිතරම ඕන කරනවා අපි day to day life එකේ. ඇබ්බැහි කියන්නේ ඒ ඇබ්බැහිය ඒ මනුස්සයාගේ මුළු ජීවිතේම පාලනය කරනවා. එතකොට ඔයාලට තේරෙන ඇති මේ උනන්දුවේ ඉඳලා ඇබ්බැහිය පැත්තට යනකොට අපිට අපේ මනසේ කයේ තියෙන පාලනය එන්න එන්න අඩු වෙලා යනවා. දැන් මම දැකලා තියෙනවා ගොඩක් drugs වලට addict වෙච්ච කට්ටිය ඒ drugs වලට addict වෙච්ච කට්ටිය මුළු ජීවිතේම පාලනය ඒ drugs වලට තමයි දීලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම secondary ද්විතීයිකයි. එයාගේ ප්‍රාථමික අරමුණ තියෙන්නේ ඒ ඇබ්බැහිය කරා. නමුත් පුරුදු වලට ඇති වෙච්ච මිනිහා පුරුදු වලින් පොඩ්ඩක් මාසයක් නවත්තලා හිටියොත් දැන් කොවිඩ් කාලේ ගොඩක් පුරුදු වලට කරගන්න බැරි වුණා. ඒකට පොඩ්ඩක් depression එකක් ආවා. නමුත් ප්‍රශ්නයක් උන්නේ. ඉතින් ඔන්න ඔයගේ පුරුදු වල පරාසයක් තියෙනවා. මම තව එකක් පෙන්නන්නම් ඉක්මනට. මේ පුරුද්ද ක්‍රියාත්මක වෙනකොට ඒ පුරුද්ද ක්‍රියාත්මක වෙන දේකුත් තියෙනවා. දැන් අයිපරක් මේ drugs වලට addict වෙච්ච කෙනෙක්ට ඒකෙන් මිදෙන්න අපි උපදෙස් දෙනකොට මෙන්න මේ සිස්ටම් එක හරහා තමයි ඒකට උපදෙස් දෙන්නේ. මේ මොකද මේ හිත වැඩ කරන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණයට පිට හිත වැඩ කරන්නේ නැහැ සාමාන්‍ය අවස්ථාවල. ඉතින් ඒ යාන්ත්‍රණය අපි දන්නවනම් අපිට ඒක රිවර්ස් ඉන්ජිනියර් කරන්න පුළුවන්. ඒක ඉන්ජිනියර් වෙච්ච විදියටම වඩා රිවර්ස් ඉන්ජිනියර් කරන්නත් පුළුවන්. ඉතින් පුරුද්දක් එක්සිකියුට් කරන්න අපිට යම්කිසි උත්තේජනයක් එන්න ඕනේ. උත්තේජනය කියන්නේ එක්ක එක එන්වයරන්මන්ට් එකේ අපි දැන් හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා මිනිස්සු සිගරට් බොන්නේ ටිකක් සීතල දැනුනහම සීතලක් ආවම. ඒ වගේම මහන්සියලා ඔන්න වැස්ස වගේ එනකොට අර බියර් වීදුරුවක් බොන්න ඕනේ කියලා හිතනවා. ඒ වගේ ඒ මොකක් හරි උත්තේජනයක් තියෙනවා. ඒ උත්තේජනයත් එක්ක බැඳුණු ඉමෝෂන් එකක් තියෙනවා, හැඟීමක් තියෙනවා. ඉතින් මේ එන්වයරන්මන්ටල් කියු එකයි මේ ඉමෝෂන් එකයි උඩ මෙන්න මේ පුරුද්ද අපි එක්සිකියුට් කරනවා. ඉතින් ඔන්නෝම එකක් මේ පුරුදු ක්‍රියාත්මක කිරීම එක උඩ තියෙනවා. ඉතින් ඔන්න දැන් මම ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්නම්. ප්‍රශ්නයක් ඇස් දෙක පියාගෙන මෙන්න මේක කල්පනා කරලා බලන්න. ගිය සතියේ ඔයාලට කට්ට රත් වෙන්න අර මීටරේ පනින්නම තරහ වෙච්ච තරහ ගිය වෙලාවක් තරහ ගිය හරි ආව හරි වෙලාවක් පොඩ්ඩක් හිතාගන්න. ගිය සතියේ හොඳටම තරහ ගිය වෙලාවක්. එහෙම හොඳටම තරහ ගියේ නැත්නම් පොඩ්ඩක් හරි සාමාන්‍ය ගානට වඩා තරහ ගිය අවස්ථාවක් මේ වෙලාවේ හිතන්න පොඩ්ඩක්. හොඳයි. එහෙනම් ඔන්න දැන් තරහ ගිය අවස්ථාවක් මතක් වෙන්න ඇති. මතක් වුණ නැත්නම් ඒක පස්සේ මතක් කරගන්න. එච්චරට හිත සංසුන් නම් එච්චරට හිත නිවිලා නම් පස්සේ මේක ඉවරලා බලෙන් හරි තරහ ඇති කරගෙන බලන්න. ඉතින් අන්නේ ගිය සතියේ අපිට තරහ ගිය වෙලාවේ අපි තරහ ගත්තා. හැබැයි අපිට තරහ නොගැනීමේ ඔප්ෂන් එකක්, චොයිස් එකක් අපි ගාව තිබුණාද? තව විදිහකට අපිට ඒ තරහ ගන්න නැතුව ඉන්න තිබුණාද කියන ප්‍රශ්නේ අහුව මොකද්ද ඔයාලට තියෙන උත්තරය කියලා හිතලා බලන්න. ඉතින් මම එතනින් තවත් සූත්‍රයක් ගන්නම්.
මෙත්තා සහගත සූත්‍රය කියලා එකක් තියෙනවා. මෙත්තා සහගත සූත්‍රය. එතනදී අපිට ලස්සන වචන ටිකක් ඉදිරිපත් කරනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, සතර බ්‍රහ්ම විහරණ කියන මේ වචන ටිකක් ඉදිරිපත් කරනවා. ඒ ටික මම මොකද්ද කියලා කියන්නේ නැහැ. නමුත් එතනදී වැදගත් අදහසක් කියනවා මේ රහතන් වහන්සේට. පටික්කුලේ අපටික්කුල සංඥාව ඉන්න පුළුවන්. පටික්කුලේ පටික්කුල සංඥාව ඇති කරගන්නත් පුළුවන්. මොකක්ද එකෙන් කියන්නේ? දැන් සාමාන්‍ය මිනිහෙක්ට තරහ එන ඉන්සිඩන්ට් එකකදී එයා දන්නේ තරහ ගන්න විතරයි. නමුත් හිත අවබෝධ කරගත්ත කෙනෙක්ට තරහ යන ඉන්සිඩන්ට් එකකට තරහ ගන්නත් පුළුවන්. තරහ යන ඉන්සිඩන්ට් එකකට තරහ ගන්නේ නැතුව ඉන්නත් පුළුවන්. තරහ යන්නේ නැති ඉන්සිඩන්ට් එකකට තරහ යන්නේ නැතුව ඉන්නත් පුළුවන්. තරහ යන්නේ නැති ඉන්සිඩන්ට් එකකට තරහ ගන්නත් පුළුවන්. තේරුණාද? මේ හිතේ යම් කිසි ආකාරයක මාස්ටරි එකක් ඇවිල්ලා, කන්ට්‍රෝල් එකක් ඇවිල්ලා. ඉතින් එයාට ඔප්ෂන්ස් තියෙනවා. නමුත් අපි සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් එයාට එතනදී ඔප්ෂන් එකක් ඉතුරු වෙන්නේ නැහැ. තරහ යන අවස්ථාවකදී එයා දන්නේ තරහ ගන්න විතරයි. තරහ යන්නේ නැති අවස්ථාවකදී එයා දන්නේ තරහ නොගෙන ඉන්න විතරයි. තව විදිහකට ගියොත් එයාට හිතේ නිවහල් භාවයක් නැහැ. ඔප්ෂන්ස් තියෙන එක්කෙනා නිවහල් හිතක් ඇති එක්කෙනෙක්, ඔප්ෂන්ස් නැති එක්කෙනා ඒ සිදුවීමේ අර උත්තේජනයේ වහලෙක්. ඒ උත්තේජනයේ වෙච්ච ගමන් හැඟීමක් ඇති වෙනවා, හැඟීමට අනුකූල ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒකේ තියෙන තනිකරම වහල් බවක්. ඉතින් මේ පුරුදු මේ අපි කරගෙන යනකොට, මේ ප්‍රතික්‍රියා දක්වනකොට මේ පුරුද්දෙන් අපිට ඔප්ෂන්ස් තියෙනවද නැද්ද කියලා හොයාගන්නේ මොකෙන්ද කියන ප්‍රශ්නේ මම අහුවොත්, අන්න එතනදි මෙත්ත සහගත සූත්‍රයේ උත්තරයක් දෙනවා. සතියෙන් තමයි මේ පුරුද්ද හොයාගන්නේ, එහෙම නැත්නම් මේ ඔප්ෂන් එක හොයාගන්නේ. තව විදිහට කිව්වොත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වල මුල සති සම්බොජ්ජංගය කියන ඔන්න කාරණාව තියෙනවා කියලා. අපි කතා කරා පංච නීවරණ කියන්නේ enlightenment එකෙන් එහෙම නැත්නම් ආර්ය පරිශ්‍රණයෙන් අපිව ඈත් කරන behaviors ටිකක්. එහෙම නැත්නම් thought patterns ටිකක්. සත්ත සම්බොජ්ජංග, සත්ත බොජ්ජංග කියන්නේ අපි ඒ පැත්තට යොමු කරන එකක්. ඔන්න එතනදී මම මේ වචනවල definition දුන්නේ නැති වුණාට මම වචන ටිකක් ඉදිරිපත් කරනවා. ක්‍රෝධය පුරුද්දක් විදියට නැගෙනවා. ඒ පුරුද්දට ක්‍රෝධ නොවීන ඔප්ෂන් එකක් අපිට තියෙනවා නම් තියෙන්නේ ඒ සතිය කියන එක හරහා. ඉතින් ඔන්න සතිය කියන එකට definition එක දෙන්න මේ සුදුසු කාලය නොවේ. නමුත් මම ඩෙෆිනිෂන් එකක් දෙන්නම්. කාල් ජුම් කියන එක්කෙනා දීපු. කාල් ජුම් කියන්නේ සිග්මන් ෆ්‍රොයිඩ් ගැන අහලා ඇති. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ගෝලයෙක් වගේ හිටපු එක්කෙනෙක්. කාල් ජුම් මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. Until you make the unconscious conscious, it will direct your life and you will call it fate. අයි පරක් මං කියන. Until you make the unconscious conscious, it will direct your life and you will call it the fate. ඒ කියන්නේ තව විදිහකට මේ ක්‍රෝධ වෙන්න ඕන තැනට ක්‍රෝධ නොවී ඉන්න පුළුවන්. ක්‍රෝධ වෙන්න තැනට ඕනනම් ක්‍රෝධ වෙන්නත් පුළුවන් කියන ඔප්ෂන් එක හොයාගත්තේ නැති කෙනාට, සතිය අවදි කරගත්තේ නැති එක්කෙනාට දෛවයක් තමයි හම්බ වෙන්නේ. තව ඉදිරිය කිව්වොත් එයාට තියෙන කරුමේ ඒ විදිහටම බාහිර අරගෙන යන්න වෙනවා. කරුමේ අවොයිඩ් කරන්න විදියක් එයාට තේරෙන්නේ නැහැ. ඉතින් ආයි පාරක් මම කියන්නම්, මම මේ කියපුවා තේරුම් ගත්තට වැඩක් නැහැ. මොකද මේ පහුවි දවසක මම මේ චන්දනත් එක්කත් කතා කරගෙන ඉන්නකොට මම එයාට කිව්වා, අපේ මේ බුද්ධියෙන් අපි වටහා ගන්න දේවල් ওই පුරුදු වලින් ගිලා ගන්නවා. අර කියන්නේ ඉර හරියට රාහු කියන අසුරයා ගිල ගන්නවා වගේ. එහෙම නැත්නම් පොඩි කුකුල් පැටියෙක් ලොකු පිඹුරෙක් ඇවිල්ලා ගිල ගන්නවා වගේ. අපි මේ බුද්ධියෙන් කල්පනා කරලා තේරුම් ගන්නේවල් ඔක්කොම අර පුරුද්දෙන් යටපත් වෙලා යනවා. දැන් මේ කතන්දර ඔක්කොම අහලා ඔයාලා ඊට පස්සේ ත්‍රිවිල් එකක් වාහනේ ඉස්සරහින් හරස් කරපු ගමන් තරහින් එළියට වාහනේ දොර අරගෙන බහිනවා. ඉතින් ඒකයි මේක තේරුම් ගන්න එක නෙමෙයි වැදගත්. මේ කොහොමද අපි මේ හිත මේ විදිහට වෙනස් කරගන්නේ, ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ඇති කරගන්නේ කියන එක. ඉතින් ඔන්න අයියේ ඒකට අවශ්‍ය මොකද්ද? සතිය කියන එක මම කිව්වා. සතිය කියන්නේ මොකද්ද කියන එක අපි මෙතන ඩිෆයින් කරන්න යන්නේ. ඒක ඔයාලටම හොයාගන්න මම ඉතුරු කරනවා. සතිය ගැන අපි අවසාන වශයෙන් පස්සේ කාලෙක කතා කරනවා, අද නෙවෙයි. ඉතින් ඔන්න ඔය පුරුදු වලින් මිදෙන්න අපි යම් කිසි ආකාරයක විමුක්ති අරගලයක් කරන්න ඕනේ. ඒ විමුක්ති අරගලය අපි කරන්න ඕනේ සුද්ධොත් එක්කත් නෙවෙයි, සාරජ්ජරුවොත් එක්කත් නෙවෙයි, ලුහිරජ්ජරුවොත් එක්කත් නෙවෙයි, ආණ්ඩුවත් එක්කත් නෙවෙයි, අපේ හිත එක්ක. ඉතින් ඔන්න එහෙනම් වැදගත්යක්, අපේ ජීවිතේ පුරුදු ගොඩක් උඩ යන්නේ. මේ පුරුදු උඩ අපි මේ පුරුදු වලට ප්‍රතික්‍රියා දක්වන වෙරෙන්න අපිට ඔප්ෂන් එකක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් හිත අවබෝධ කරගත්ත එක්කෙනාට තරහ වෙන්න ඕන තැන තරහ වෙන්නත් පුළුවන්, තරහ වෙන්න ඕන තැන තරහ නොවී ඉන්නත් පුළුවන්. ඔප්ෂන්ස් තියෙනවා යාට. ඒ ඔප්ෂන්ස් තියෙන එක්කෙනා නිදහස් එක්කෙනෙක් කියලා කියනවා. ඔප්ෂන්ස් නැති එක්කෙනා වහලෙක් කියලා කියනවා. ඉතින් මේ ආර්ය පරිශ්‍රණය වහලොන්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි, නිවහල් මිනිසුන්ට විතරක් කරන්න පුළුවන් එකක්. මම දැන් කීකී හිටියේ දැන් මේ අපිට හිතේ විමුක්ති අරගලයක් කරන්න දෙනවා කියලා. මේ විමුක්ති අරගලයේදී මම යම්කිසි ආකාරයකට හිතේ තරහ යෑමේ යාන්ත්‍රණය කිව්වා. ඉතින් මේ තරහ යෑමේ යාන්ත්‍රණය මිදෙන්න ප්‍රායෝගික ක්‍රමයකට මම දැන් ඉතා ඉක්මනින් කියන්නම්.
අද දවස ඇතුළත නැත්නම් හරිනේ නේ මොකක් හරි එකක් අපිට ගෙදරගෙන යන්න තියෙන ඉබේ ටේක් හෝම් එකක්. ඉතින් ඔන්න එතකොට මේ තරහෙන් මිදෙන්න යනකොට අපිට තේරෙනවා හැම තරහ ජාතියක්ම නෙවෙයි අනුන් ගැන ඉන්න තරහෙන්. දැන් අපිට self hate කියලා එකක් තියෙනවනේ. ඒකෙන් මිදෙන විදිය මම ඔයාලට වෙනම කියන්න ඕනේ. ඒක පොඩ්ඩක් හිතුවොත් ඒක හොයාගන්න පුළුවන්. නමුත් අනුන් ගැන ඉන්න තරහෙන් මිදෙන්න මම ක්‍රමයක් කියලා දෙන්නම්. අපේ හිත හරි කපටි. හිතන්න ඔන්න දැන් අපි ආයෙර ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට මොකක් හරි එකපාරට ඩෝම් ගාල පිටේ වදිනවා. ඉතින් බලනකොට ඒක මේ කවුරු හරි මේ ගහපු ගලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුම්බැට්ටියක් වෙන්න පුළුවන්. නැත්නම් කුරුල්ලෙක් උඩින් යනකොට මොකක් හරි දාගෙන ගියා වෙන්න පුළුවන්. හැබැයි ඔය මොකක් වුණත් අපිට තේරෙනවා අපි පිටිපස්ස හැරිලා බලනකොට තරහෙන් කේන්තියෙන් ඒක අපේ තරහකාරයෙක් අපිට ගහපු ගලක් නම් එහෙමත් නැත්නම් අපි ආදරය කරන පොඩි ළමයෙක් වැරදිලා ගහපු ගලක් නම් එහෙමත් නැත්නම් මට වඩා ශක්තිවන්ත මිනිසෙක් චණ්ඩියෙක් මට ගහපු ගලක් නම් එහෙමත් නැත්නම් මට පාගා තලා පෙලා දමන්න පුළුවන් විදිහේ මිනිසෙක් එහෙම නැත්නම් මට තව විදිහකට සද්දයක් දාන්න පුළුවන් මිනිසෙක් ගහපු ගලක් නම් අන්න ඔය තරහ එක එක ආකාරයට තරහේ ප්‍රමාණය තරහේ ස්වરૂපයේ හැඩය වෙනස් වෙනවා. ඉතින් එතකොට මේකෙන් මම කියුවේ මේ තරහත් කාමය වගේමයි. ඒක සංකල්පිත අදහසක්. කාමයත් එක්ක අත්වල බඳගෙන තමයි ඉන්නේ අර ජනප්‍රියා වගේ. ඒ දෙන්න එකටම ඉන්නේ. ඉතින් කාමය සංකල්පික අදහසක් වෙනකොට ඒ කාමය නිතාම ගොඩනැගෙන අදහසක් තමයි ද්වේෂය කියන්නේ. ඉතින් ඒ ද්වේෂය තරහත් සංකල්පිත අදහසක්. මොකද අපි කවුද මට ගල ගැහුවේ කියන එක බලලා තමයි මොන විදිහටද තරහ වෙන්න ඕන කියලා හිතාගන්නේ. අපි පොඩි ළමයි නම් එහෙම නෑ. පොඩි ළමයි කවුරු මොනවා කරත් අම්මා ගලකින් ගැහුවත් කපුටෙක් ගලකින් ගැහුවත් එකම විදිහට තමයි තරහ ගන්නෙ. අන්න එයාලගේ තරහේ යම්කිසි නොවෙනස් වෙන සුළු ගතියක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඔන්න දෙවෙනියට අපි හිතාගෙන ඉන්නවනේ මේ අපි හිතන දේ තමයි හරි මේක කියලා. උදාහරණයක් විදිහට දැන් මම මේ කතා කරන්නේ මං හිතාගෙන ඉන්නක හරි කියලා හිතාගෙන. මං හිතාගෙන ඉන්නක වැරදි කියලා හිතාගත්තොත් මං එහෙම කතා කරන්නේ නෑනේ. ඉතින් අපිට හැමතිස්සෙම අපිට මේ ලෝකය පෙනෙන්නේ අපේ ඇහෙන් විතරමයි. තව විදිහකට කිව්වොත් දැන් මේ zoom එකේ logo එක මට නිල් පාටට පේනවා. දැන් මම මේ නිල් පාට logo එක කියලා ඔයාලට නිල් පාට ගැන කිව්වට මන් දන්නේ කොහොමද ඔයාලට පේන නිල් පාටයි මට පේන නිල් පාටයි එකයිද කියලා? සරලව ගත්තොත් ඔන්න වර්ණාන්දතාවයේදී මිනිහෙට කොළයි නිලුයි පැටලලා පේන්නේ. හැබැයි එහෙම නෙවෙයි. අපි හිතමුකෝ ඉතාමත් දාර්ශනික විදිහට මේ මට පේන නිල් පාට මට විතරමයි මේ ලෝකේ පේන්නේ. ඔයාලට පේන්නේ වෙන පාටක්. ඔයාලට පේන්නේ මට පේන රතු පාට. හැබැයි ඒකට පුරුදු වෙලා අපි දෙන්නම මේක නිල් පාට කියන නමට එකඟ වෙලා තියෙනවා. නමුත් ඔයාලට පේන්නේ මට පේන පාට නෙවෙයි. ඉතින් කවදාවත් මට වෙන මිනිහෙක්ගේ ඇහෙන් ලෝකේ දිහා බලන්න බෑ. ඉතින් ওই වගේ මේ හැමෝම තම තමන්ගේ කාච තුලින් ලෝකේ දිහා බලාගෙන යනකොට අපිට හිතෙනවා ඒ පැත්තේ ඒ කාචේ ඒ ඇන්ගල් එකට ඒ සපත්තුවට බැහැල වෙලොත් ඒ හැමෝම කියන කතා හරිනේ කියලා. දැන් උදාහරණයක් විදිහට මට සමහරවිට හස්බන්ඩ්ුත් කතා කරනවා, වයිෆ්ුත් කතා කරනවා, කතා කරලා කියනවා ඒ දෙන්නගේ ප්‍රශ්න ගැන. ඉතින් මම මේ දෙන්නගෙම මම කියලා තියෙන්නේ හස්බන්ඩ් කතා කරනකොට මම හස්බන්ඩ්ගේ හොඳම යාළුවා, වයිෆ් කතා කරනකොට මම වයිෆ්ගේ හොඳම යාළුවා. ඒ දෙක මම පටලව ගන්නෑ. හැබැයි මට හිතෙනවා මේ දෙන්නම හරිනේ කියලා. දෙපැත්තෙන් බැලුවම මේ දෙන්නගෙම කතා හරි සාධාරණයි. නමුත් ඒ දෙන්නගේ කෝණ වලින් බැලුවම එක්කෙනෙක් අනිත් එක්කෙනා වැරදි, මේ පැත්ත එක්කෙනා ඉන්නාට මේ පැත්ත ඉන්න එක්කෙනා වැරදි. අනිත් මිනිස්සු හිතන විදිය ගැන, ඒ හිතන විදියට අනුකූලව යාලා වැඩ කරන එක ගැන, ඒක වැඩ කරන විදිය ගැන වෙනස් කරන්න මට බලතලයක් නැහැ. හරියට බලාකුළු නවත්තන්න බෑ වගේ. දැන් මේ වෙලාවේ ඔයාලගේ ඔයාලා හිතන විදිය කන්ට්‍රෝල් කරන්න මට මයින්ඩ් කන්ට්‍රෝල් නැහැ. ඒ ඔයාලා හිතන විදිය උඩ ඔයාලගේ ඇක්ෂන් කන්ට්‍රෝල් කරන්නත් මට හැකියාවක් නැහැ සම්පූර්ණ. මට ඉතින් අර කවුරු හරි සද්ද කරනකොට මියුට් කරන්න වගේ පුළුවන් ඇරෙන්න පොඩි කන්ට්‍රෝලයක් තියෙන්නේ. ඉතින් මේ අපේ සිතුවිලි බොරු ගොඩක් උඩ පදනම් වෙලා, වැරදි නිගමන ගොඩක් උඩ පදනම් වෙලා එන එකකට තමයි මේ අපි වෛරය කියලා ක්‍රෝධය කියලාත් කියන්නේ. ඔන්න මම ඒ අදහස ඉදිරිපත් කරනවා. ඉතින් අනිත් පැත්තට අනිත් මිනිස්සු කරන දේවල් උඩ මම තරහ ගැනීම, ඔයාලා කරන දේවල් උඩ මං තරහ ගැනීම, තරහ අරගෙන මං ඇඩ්‍රිනලින් නොරඩ්‍රිනලින් එක එක ඔය වගේව හදාගන්න එක මම මටම දෙන දඬුවමක් නෙවෙයිද? තව විදිහකට කියනවා anger is a punishment that you give yourself for others mistakes or behaviors කියලා. අනිත් මිනිස්සුන්ගේ වැරදි වලට මමම තරහ ගන්නවා. ඒක මගේ පැත්තෙන් ගොඩ නැගෙන සංකල්පිත අදහසක්. සංකල්පිත අදහසක් විතරමයි, වෙන කිසි දෙයක් නැහැ. ඉතින් ඇයි මේ සංකල්පිත අදහස මට කෙල ගහලා අයින් කරනවා වගේ විසිකලා දාන්න බැරි? ඇයි මට මේ තරහ අතහැර දාන්න බැරි? මම අදහසක් කියන්නම්. අහං අවේරෝ හෝමි. මම වෛර නැත්තෙක් වෙම්වා. මේ දීර්ඝ කාලීනව හිතේ පැසවන තරහ වෛරය නැත්තෙක් වෙම්වා. කොහොමද එහෙම වෙන්නේ? මෙහෙම වෙම්වා වෙම්වා කියලා හිතන් හිටියට ඒක වෙන්නේ නැහැ. මම මේ වෙනස් විදිහකට හිතන්න ගත්තොත් අර තරහ එක්ස්ටර්නලයිස් කරන්න නැතුව ඉන්ටර්නලයිස් කරොත්, ඉන්ටර්නලයිස් වෙච්ච තරහ ඉන්ටර්නලි ගලවලා දැම්මුත් අතහැරලා දැම්මුත්
මම අහං අවේරෝ හෝමී වෙනවා. මම දීර්ඝකාලීනව හිතේ පැසවෙන වෛරය නැත්තෙක් වෙනවා. අභ්‍යාපච්චයෝ හෝමි. අර හදිසියෙම පැන නගින තරහල් තියෙන කුකුල් කේන්ති වගේ. මම ඒවත් නැති කරගන්නවා. කොහොමද නැති කරගන්නේ? මගේ චින්තනය වෙනස් කර ගැනීම තුළ. අනීගෝ හෝමි. නීග එහෙම නැත්තම් ඊග නීගය කියන්නේ ඇවිස්සෙන සුළු. අර සමහරු කියන්නේ මෙයා හතක් ගාලා ඇවිස්සෙනවා කියලා. ඒ වගේ ඇවිස්සෙන සුළු මනසක් මම නැති කරගන්නවා. සුඛී අත්තානම් පරිහරාමි. සුවපත් වූ මනසක් කයක්. මොකද දැන් ඇඩ්‍රිනලිනුත් නැහැ නේ. සුවපත් වූ මනසක් සුවපත් වූ කයක් මම පරිහරණය කරනවා. අහං අවීරෝ හෝමි, අභ්‍යාපච්චයෝ හෝමි, අනීගෝ හෝමි, සුඛී අත්තානම් පරිහරාමි. ඉතින් මම මේ කතාව ආයි පරක් කියන්න මම පළවෙනි දවසේමත් කිව්වා මේ සමහර ඩෙෆිනිෂන්ස් වලට සමහර ත්‍රිපිටකයෙන් ගන්න විසුද්ධි මාර්ගයෙන් ගන්න කාල් ජොන්ගෙන් ගන්න ඒවට මට වග කියන්න බෑ. නමුත් මම මොකක් හරි කිව්වොත් මම ඒකට සම්පූර්ණයෙන්ම වග කියලා තමයි කියන්නේ. මට ප්‍රැක්ටිකල් නොවිච්ච දෙයක් මම කවදාවත් ඔයාලට කියලා දෙන්නේ නැහැ මෙතනදී. ඉතින් එතනදී මට තේරුණා මම කොහොමද තරහ ගන්න නැතු ඉන්නේ කියලා. දැන් මගේ තරුණ කාලේ ගැන දන්න කට්ටිය දන්නවා මම විශේෂයෙන් ගෑනු ළමයින්ට ගොඩක් වැරදි කරා. ඉතින් ඒවට මිනිස්සු තරහ වෙන එක ඉතාමත් සාධාරණයි. එහෙමත් ගොඩක් තරහ ගිහලා සමහර ගොඩක් ඩැමේජස් කරා. ඒ කියන්නේ දැන් හිතන්න මට විරුද්ධව යම් යම් දේවල් කියනවා, යම් යම් දේවල් කරනවා. ඉතින් ඒක ගොඩක් ඒ කට්ටිය මාත් එක්ක තරහ ගියා. ඒ තරහත් එක්ක රියැක්ට් කරා. ඉතින් එතකොට මං දැනගෙන හිටියේ මේ තරහ කියන්නේ පුරුද්දකට රියැක්ට් කරන එකක් කියලා. නමුත් මං දන්නවා ගොඩක් කට්ටිය මාත් එක්ක තරහ වෙලා හිටියයි කියලා. ඉතින් හැබැයි මට තේරුණා මේ මාත් එක්ක තරහ ගිය ආදරවන්තයෝ, යාළුවෝ, නෑදෑයෝ ඒ කාත් එක්කවත් මම දැන් තරහ නැහැ. මේ දැන් නෙවෙයි, ඒ තරහ වෙලා ඒ සිදුවීම වෙලා මාස 3-4ක් යනකොට ආයි පාරක් මට ඒ තරහ මගේ හිතෙන් අයින් වෙලා යනවා. මට ගොඩාක් වැරදි වැඩ කරපු එක කට්ටිය. ඉතින් ඒ ගොඩක් කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි පස්සේ කාලෙක ආයි මං එයාලත් එක්ක කතා කරනකොට ඇත්තටම ඔයාට ලැජ්ජාවක් කියලා ගන්න නැද්ද කියලා. මම මේ මෙච්චර තරහෙන් ගිහිල්ලා මේ වගේ වැඩ කරලා මේ වගේ රියැක්ෂන් එකක් දැක්කොලා ඔයාගේ මොකක්ද ඒකට කියන්නේ ආත්මගරුත්වය විනාශ කරලා ඒත් ආයි පාරක් මාත් එක්ක ඇවිල්ලා කතා කරන්න ලැජ්ජාවක් නැද්ද කියලා. ඉතින් මගේ නෑදෑයෙකුත් ඔන්න එකපාරක් මං කරපු යම්කිසි දෙයකට මට වෙඩින් එකකට එන්න එපා කිව්වා. ඉතින් මං ඒ වෙඩින් එකට බලෙන්න ගියා. එතකොට එතනත් ඉන්න කට්ටිය ඇහුවා ඔයාට මේ වෙඩින් එකට යන්න ලැජ්ජ නැද්ද කියලා. අැතතම මගේ වයිෆ් ඇහුවා ඔයාට මේ වගේ ලැජ්ජ නැද්ද මෙහෙම එපා කියලා දෙද්දී යන්න කියලා. ඉතින් මට එතනදී ලැජ්ජාවක් තේරෙන්නේ නැහැ. මොකද මට තේරෙන්නේ නැහැ ඇයි මම මේකට ලැජ්ජ වෙන්න ඕනේ කියලා. වෙන කෙනෙක් ගේ බිහේවියකට මම තරහ ගන්න ඕනෙත් නැහැ, මම ලැජ්ජ වෙන්නත් ඕනේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මට විශ්වාසයතුව කියන්න පුළුවන් ආනන්ද හාමුදුරුව මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ කියලා. ඉතින් මට මම මිනිසුන්ට උදව් කරන්න ගියාම දීර් හැමදාම ගිය මාසෙත් ගිය මාස දෙකකට කලිනුත් මාස 6කට කලිනුත් අවුරුද්දකට කලිනුත් දිගින් දිගට මිනිස්සු මාත් එක්ක තරහ වෙනවා. උදව් කරන්න ගියාම කවුරු හරි තරහ වෙනවනේ. හැබැයි තරහ වෙන කට්ටියත් එක්ක මම තරහ වෙන්නේ. ඉතින් ඒක තුළ ලබා ගන්න නිදහස මං හොඳින්ම දන්නවා. මොකද තරහ ගිය එක්කෙනෙක් මගේ මූණ ඉස්සරහට આવොත් මගේ හිතේ කිසිම කහටක් නැතුව, අර කියන්නේ වටවල කහට වගේ කිසිම කහටක් නැතුව මට මේ මිනිසුන් ආශ්‍රය කරන්න පුළුවන්. ඇත්තටම මං එයාලත් එක්ක තරහින් නෙවෙයි ඉන්නේ. ඉතින් ඒ කට්ටිය සමහරට මාත් එක්ක තරහින් ඉන්න පුළුවන්. නමුත් මගේ හිතේ කිසිම තරහක් එයාලගෙන නැහැ. ඉතින් ඒ තරහ නැති නිසා මට තේරෙනවා කොච්චර නිදහසේ මට මේ ලෝකය සුන්දර ලෙස පරිහරණය කරන්න පුළුවන්ද කියලා. ඉතින් අන්න ඒ අර්ථයෙන් සුඛී අත්තානම් පරිහරාමි කියන එක මම ඔයාලට කියනවා. හැබැයි ආයි පාරක ඒකෙන් කියන්නේ නැහැ මම මේ ලෝකේ කැමැති අකමැති පුද්ගලයෝ જાතියක් නැහැ කියලා. මම කැමැති පුද්ගලයෝ ඉන්නවා, මං අකමැති පුද්ගල ස්වභාව තියෙනවා. ඇත්තටම පුද්ගලයෝ විදියට ගන්නවට වඩා පුද්ගල ස්වභාව තියෙනවා, බිහේවියර්ස් තියෙනවා. මම කැමති නැහැ හිතේ එකක් තියන් තව එකක් කියන අවංක නැති මිනිසුන්ට මං කැමති නැහැ. මේ ලෝකයට, මේ පරිසරයට ගස්කල් වලට හානි කරන මිනිසුන්ට මං කැමති නැහැ. දුබලයන් තලාපෙන අයට මං කැමති නැහැ. ඉතින් හැබැයි එහෙම කට්ටිය මේ ලෝකෙ හිටියයි කියලා මං එයාලත් එක්ක තරහ වෙන්න යන්නෙත් නැහැ. එයාලට මේ ලෝකෙ ඉන්න අයිතියක් තියෙනවා. එයාලා ඒ දේ කරන්නේ හැමතිස්සෙම එයාලගේ කෝණේ ඇතුලේ ඒ කරන දේ හරි. ඉතින් ඒ නිසා මම ඒකත් එක්ක තරහ වෙන්න යන්නේ. හැබැයි මම ඒක කැමැති අකමැති කියන එක නැති වෙනවා කියන එක නෙවෙයි මම කිව්වේ. මේ තරහ කියන එක අපිට නැති කරගන්න පුළුවන්. වෛරය නැති කරන්න පුළුවන්. කුකුල් කේන්ති නැති කරන්න පුළුවන්. හිතේ තියෙන අර කැළඹිලි ස්වභාවය නැති කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නැති කරගත්ත එක මම කියනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. ඒ කියන්නේ මට මේ වැරදි කළ නොකළ සියලු දෙනාටමත් මෙන්න මේ සුවපත් භාවය, මේ කායික මානසික ශාන්තිය ඒ හැම දිනාටම ලැබේවා කියලා මට අවංක හදවතකින් හැම දිනාටම ආශිර්වාද කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මං ඒක කොහොමද කරේ? ඒක කරේ ඔන්න මුලින්ම අපි මේ පුරුද්ද පුරුද්දසේ දැනගන්න ඕනේ. ඊට පස්සේ අපිට තේරුම් ගන්න ඕනේ මේ පුරුද්ද ගොඩනැගෙන එක ක්‍රියාවලියක් තියෙනවා. මේ තරහ කියන එකත් එක පාට් එන එකක් නෙවෙයි. ඒක හරියට පෙරහැර වගේ. පෙරහැරේ කසකාරය තමයි මුලින් යන්නේ. අලියා එන්නේ අන්තිමට.
ඊට කලින් බෙරකරුව යනවා නැට්ටුව යනවා ඔය කට්ටිය ගිහිල්ලා තමයි අලියා ඉන්නේ. නමුත් මේ හිතේ වේගය වැඩි නිසා අපිට අලියා තමයි කෙලින්ම අහුවෙන්නේ. අලියාවට පස්සේ අලියා හොඳටම දරා ගිහිල්ලා ඔන්න කුඩුපට්ටම් කරන වෙලාවේ තමයි අපිට අලියා අහුවෙන්නේ. නමුත් අපිට අලියට කලින් කසකාරයා ගාව මේ තරහ අල්ලගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක අල්ලගත්තත් වැඩක් නැහැ. මේකේ සිද්ධ වෙන යාන්ත්‍රණය අපි මාස්ටර් කරේ නැත්තම්. ඉතින් ඔන්න ඕක මාස්ටර් කරාම අපිට තේරෙනවා තරහ වෙන්න ඕන තැන තරහ වෙන්නත් පුළුවන් නොවී ඉන්නත් පුළුවන්. මට හැමතිස්සෙම ඔප්ෂන්ස් තියෙනවා මේ ලෝකේ. ඔප්ෂන්ස් තියෙන නිසා මම වහල් මිනිහෙක් නෙවෙයි කියලා මට තේරෙනවා. ඉතින් ඔන්න එතකොට දැන් මං ආයි පාරක් මේ අදහස් හතරක් පහක් කිව්වා. අහං අවේරෝ හෝමි. මේකත් එක්කම මං ඔයාලට යම්කිසි ආකාරයක රිෆ්ලෙක්ටිව් මෙඩිටේෂන් එකක් කරන්න මේ වෙලාවේ අවස්ථාව සලසලා දෙන්න. අද මම මේ කතා කරපු ඔක්කොම පදනම් වෙන්නේ මේ තරහත් කාමය වගේම සංකල්පිත අදහසක්. මේ තරහ ඇති කරගන්න එක ඇත්තටම සුදුසු නැහැ. වර්ත් නැහැ. වැඩක් නැහැ. සාරවත් නැහැ. ඉතින් ඒ තරහ ඇයි අපිට අතහැරලා දාන්න බැරි? අපේ තියෙන ලොකුකම නිසාද? අපේ පුරුද්ද නිසාද? මොකද්ද කියලා ඔයාලා ඔයාලගේම විමසලා බලන්න. නමුත් මට තේරෙනවා කොච්චර තරහ මාත් එක්ක තරහ ගිය මිනිහෙක් වුණත් කොච්චර මට නපුරු වැඩ කර මිනිහෙක් එක්ක වුණත් කිසිම තරහක් නැතුව මට එයත් එක්ක ගිහිල්ලා වටවල කහට එකක් බොන්න කිසිම බාධාවක් නැහැ. අපිට හිතේ තැනට පත් කරගන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. හොඳයි එහෙනම් හැමදිනම දැන් එහෙනම් S2 වහගෙන මාත් එක්කම මං මේ අදහස කියනකොට මේ අදහස තුළ හිත විහිදවන්න, හිත යොමු කරන්න. අහං අවේරෝ හෝමි කියන ගාථාව මං ඔන්න සජ්ජායනා කරනවා. අහං අවේරෝ හෝමි කියවහම මම වෛර නැත්තෙක් වෙම්මා. නමුත් මම මේ වෛර නැත්තෙක් වෙම්මා කියන්නේ එහෙම වෙම්මා කියලා කිව්වට වැඩක් නැහැ. මං අර කලින් කියපු ඔක්කොම ටික මේ මොහොතේ හිතට නගා ගන්න. ඇයි මම වෛර නැත්තෙක් විය යුත්තේ කියන අදහස හිතට නගා ගන්න. හොඳයි එහෙනම් හැමෝම S2 වහගෙන ගැඹුරු හුස්මක් ගන්න. මං මේ සජ්ජායනා කරන අදහස තුළ ඔබගේ හිත යොමු කරන්න විහිදවන්න. අහං අවේරෝ හෝමි. අභ්‍යාපච්චයෝ හෝමි. අනීකෝ හෝමි. සුඛී අත්තානං පරිහරාමි. අහං අවේරෝ හෝමි. දීර්ඝකාලීනව හිතේ පැසවන වෛර නැත්තෙක් වෙම්මා. අභ්‍යාපච්චයෝ හෝමි. හදිසියෙම පැන නැගින තරහ නැත්තෙක් වෙම්මා. අනීගෝ හෝමි. ඇවිස්සෙන සුළු මනසක් නැත්තෙක් වෙම්මා. සුඛී අත්තානං පරිහරාමි. මේ වෛරය කෝපය ඇවිස්සෙන සුළු ගතිය නැති නිසා මගේ මනසේ තියෙන සැහැල්ලුව මේ වෙලාවේ අත්විඳින්න.
මගේ කයේ තියෙන සැහැල්ලුව මේ වෙලාවේ අත්විඳින්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ සැහැල්ලුව මට වැරදි කරපු වැරදි නොකරපු සියලුම සත්වයන්ටත් මේ මානසික සහනයම උදා වෙත්වා. වෛරයෙන් තොර වෙන ක්‍රමය ඔවුනුත් අත්පත් කරගනිත්වා. නිවහල් මනස ඔවුනුත් අත්පත් කරගනිත්වා. මේ නම් ගැඹුරු හුස්මක් ගන්න ගමන් ඒ ගැඹුරු හුස්ම පිට කරලා යවන ගමන් නැවතත් තරක් මේ අදහස කල්පනා කරන්න. අපි මේක ප්‍රාර්ථනාවක් විදිහට නෙවෙයි කරන්නේ, මේක ප්‍රායෝගිකව කරන යාන්ත්‍රණය. තමන්ගේම හිතට ඒත්තු ගන්නවා ගන්න. අහං අවේරෝ හෝමි, අභ්‍යාපච්චයෝ හෝමි, අනීගෝ හෝමි, සුඛී අත්තානං පරිහරාමි, සබ්බේ සත්තා භවන්තු සුඛිතත්. හොඳයි, එහෙනම් හැම දිනටම නැවතත් ඇස් අරින්න පුළුවන්. වීඩියෝ කැමරාසෙත් ඔන් කරගන්න කැමති නම් ඒ වගේම අපිට දැන් සාකච්ඡාව පටන් ගන්න පුළුවන් Q&A එක. ඉතින් ඔන්න අයිපාරක් අද දවසේ මම කිව්වේ දාර්ශනික අදහසක්වත් තියොරිටිකල් අයිඩියා එකක්වත් නෙවෙයි, ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ සාකච්ඡා මාලාව අහලා මේක ප්‍රායෝගිකව කරන්න බැරි නම් ඇත්තට මේ සාකච්ඡා මාලාව ෆලෝ කරන එක තේරුමක් නැහැ. මොකද මේකේ සම්පූර්ණ අදහස මේක න්‍යායාත්මකව ඉගෙන ගැනීම නෙවෙයි, මේ වෙනස අපේ හිතේ ඇති කරගන්න පුළුවන් කොහොමද කියන එක හොයාගන්න එක. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ලබන සතියේ අපි කතා කරන්න යන්නේ බය ගැන. බය යන කොමක්ද කියලා තමයි ලබන සතියේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. හොඳයි, එහෙනම් සියලු දිනාටම තෙරුවන් සරණයි. සුභ රාත්‍රියක්.